අන්න සහෝදරයන් ඇවිල්ලා දෙවැන්ත තම රැලියක් කරන්න යනවා. ඒක තියෙන තව 14 වෙනිද මිනුවා. ඒකට අපිට ඕගොල්ලන්ගේ සම්බන්ධ වීම අවශ්‍යයි. සම්බන්ධ වීමට වඩා ඒකේ පාට් එකක් අපි හිතන ඕගොල්ලෝ ගන්න ඕනේ. එක. දෙවැනි එක තමයි පළවෙනි වතාවට ඕගොල්ලෝයි අපි ඔක්කොම තව මාස 3කින් දිනන්න යනවා. ඒක නිසා අන්නේ දිනන වැඩේ ප්ලෑන් කරගන්න. ඔබලත් එක්ක කතා කරගන්න තමයි ආ. එතකොට උන්නේ මේ වැඩ දෙක තමයි අපිට ඔබලත් එක්ක කතා කරගන්න තියෙන්නේ. ඒක කතා කරගෙන යද්දී පළවෙනිදී දැන් මම හිතන්නේ දැන් වෙනද කලාවේ ඉන්න කෙල්ල මුළු මේ ටික විතරක් නෙමෙයි තව ගොඩක් ඉන්නවා. සමහර චින්තක සහෝදරයත් තව අනිත් පිටින් ඉන්න සහෝදරුත් මං හිතන්නේ අද මනින්න දෙන්නේ. හැබැයි ඔක්කොම ටික කියනවද? එන්නේ නැහැ. ඇයි ඒ? දැන් මෙතනට අපි ගුණනම් එහෙම කවුද ශහාන් වෙනවා ගුණනම් කොහොමද? මෙතන හිනම් මේක කරන්න බෑනේ. අපි ශහාන් නෙමේ. නමුත් බෑනේ නේ. අපිට එහෙම කරන්න බෑ. එනම් මේක පිරෙන්න සෙනග. මේක පිරෙන්න නෙමේ. ආයිතින් වෙන මොකුත් කතා නැහැ. එතකොට හවස වැඩද, රෑ වැඩද, හෙට උදේටද ඒව අදාළ නැහැ. ඒගොල්ලෝ එනවා. ඒ මොකද? ඒක ඒගොල්ලන්ගේ වැඩක්. මේක සමහර විට හිතනවා මේක මේ අපේ වැඩක් දිමේ වගේ. එක. දෙවැනි එක තමයි මං හිතන දේ තමයි සමහරට මෙතන එහෙම නැතුව ඇති. සමහර විට තියෙනවා දැන් මේ අද වැඩේ දැන් මේ තියෙනවා කරන්න දෙයක් නැහැ. චින්තක ඇවිල්ලා මඟ ඉඳලා කිව්වා කිව්වා දැන් මේකේ මූණ බලන්න විදිහක් නැහැ. මම චින්තකේ නම දන්නේ නැහැ කියන තව කට්ටිය ඇති. ඒක නිසා කරන්න දෙයක් නැහැ. හරි සහෝදරයෝ ඕන බම්බුවක් කියන්න මම අපි අහගෙන ඉන්නම් කියලා. මූණ දෙන්න බැරි හින්දා ෆිට් එකේ හින්දා මේ වැඩේ හින්දා නෙමෙයි නමුත් එහෙමයි වෙලා ඉති මමත් එහෙම ආපු කෙනෙක් පක්ෂෙට ඈ එහෙම තියෙන දැන් මම මෙතන දැන් සමහරට අර සමහර බණගෙවල් එහෙම තියෙනවා නේ බණගෙදර සමහරට කෙල්ල කොල්ලෝ බණ අහන්න යන කට්ටියක් තියෙනවා ගොඩක් වෙලාට යන සෙට් එක සමහරට බණගෙවල් යද්දි කරන දේ තමයි අපේ අම්මලා අපේ අතින් අරගෙන ගිහිල්ලා වරෙන් යන පිස්සු කෙලින් නැතුව ගිහිල්ලා ගිහිල්ලා හාමුදුරුවෝ ගාව වාඩි කරලා හාමුදුරුවෝ හොම අපි මෙහෙම අම්මා පිටිපස්සෙ නෝ කතා නෝසිනා බණ ඉවරකම් අහගෙන ඉන්න මේ. සමහරට ඒ වගේ ආතල් ලෙහුත් මේක ඇති. දැන් ඉතින් ඇවිල්ලා මල මගුලක් කියන දැන් ඉතින් මේක ඉවරකම් හිටපන්කෝ. ගාලා එහෙම ඉන්නවා ඇති. මම මේව ඔක්කොම කිව්වේ ඇයි? මම හිතනවා අපේ බහුතරයක් ඉන්න ඕගොල්ලන්ගේ ආයතන වල වැඩ කරන කෙල්ල කුල්ලුත් අතර දෛනිකව දේශපාලන කතා වෙනවද? අපි උදේ නැගිටලා ඔයා කෑවද? කොහොමද පැටියෝ? මොකද වෙන්නේ? අපි ඔහොම දානවා මිසක් අපි දානවද මාර වැඩේ? බලන්නකෝ පැටියෝ රනිල් ධාති අමතන්න යනවා අපි එහෙම දානවා එහෙම දාන්නේ ඇයි අපේ දේශපාලන ඒ මේ දෛනික කතාවල් දේශපාලන කතාවක් නැහැ දේශපාලන තොරතුරු පිළිබඳ අපිට කතාවක් නැහැ අපේ වෙන දෛනික ජීවිතය යනවා ඒක නිසා මොකද වෙන්නේ අපිට දේශපාලන පිළිබඳ අපිට සාකච්ඡාවක් ලොකුවට එන්නේ නැහැ හැබැයි පෞගිය අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ රටේ අරගලයක් වුණානේ මතකද කෝල් ෆේස් එක මේක කළේ ඒකෙත් මොකද වෙන්නේ ඕගොල්ලන්ගේ පොඩි ඒක පොඩි ආතල් එකක් තිබ්බනේ හැබැයි දැන් එහෙම නැහැ මම මේ ඔක්කොම ටික කිව්වේ අපේ තරුණ පරපුර අතර මතයක් ලෙස තියෙන දේ තමයි දේශපාලනය අපිට අදාළ නෑ අපි මේ කියලා. එක. දෙවැනි එක තමයි මම මේ කියන්නේ එකක් ඒක. එතකොට අපි අන්න එක බේර ගන්න ඕනේ දේශපාලනය ඇත්තට අපිට අදාළද? ඇයි අපිට අදාළ නෑ වගේද? මොකක්ද ඒ තියෙන එක මම හිතන්නේ අපිට පරපුරක් විදිහට බේර ගන්න ඕනේ. දෙවැනි එක තමයි ඕගොල්ලෝ දන්නවා රනිල් මොන මගුල කිව්වත් අපි අද බංකොලොත් අතරේ ඉන්නේ. අපි නිකන් ජෙනරේෂන් එකක් විදිහට ගත්තොත් ඇත්තටම නම්බුකාර ජෙනරේෂන් එකක්. ඇයි රටක් කෙලෝප රටක් කෙලවලා තියෙන එකේ තරුණ තරුණයන් විදිහට අපි ඉන්නේ නේ පොඩි ආඩම්බරයක් තියෙනවා රටට ගියාට පස්සේ බංකොලොත් කරපු රටක තමයි අපි එතකොට හැබැයි තියෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ට අපිට මොම දන්නේ ප්‍රශ්නයක් තියෙනවද කියලා අපේ රට බංකොලොතුරේ කොහොමද ඇයි අපි ඉගෙන ගත්ත විදිහට අපේ රට සම්පත් අනූන රටක් හැබැයි අපි දන්නවා ලෝකේ තියෙන සමහර රටවල් මාස 6 ගිනි කඳු මාස 6 භූමිකම්පා මාස 6 ගම් අතුර එහෙම එකක් කෙලවෙනක අපිට තේරුම් ගන්න පුළුවන් නේ යකෝ එහෙම නැති රටක් හැමදාම වහින හැමදාම පායන ඕන දෙයක් වැවෙන එහෙම තියෙන රටක් මුන් කෙලෙව්වණයක් නිදාසම් වෙලා අවුරුදු 72ක් 73ක්ද හොයාගන්න ඕනේ නැද්ද කෙලෝ ගත විදිය අපි හොයාගන්න ඕනේ දෙක තුන්වෙනි එක තමයි මං හිතන්නේ පොදුවේ අපේ රටේ ඉන්න දෙන ට්‍රෙන්ඩ් එකක් විදිය අපි කෙල්ල අපි බණිනවා දේශපාලන කියන බණින්න ඕනේ උන් මාරාතල් එකන්නේ අපිට දුන්නේ බණින්න ඕනේ හැබැයි බණින්න ඕනේ වගේම ප්‍රශ්නයක් නැද්ද අපි 225ටවත් බණිනවා හරිද දේශපාලනචෝ වැඩක් නැහැ කියනවා වැඩේ තියෙන ඔය එක්කෙනෙක්වත් බලහත්කාරنده පාර්ලිමේන්තුවට ගිහලා තියෙන්නේ නැහැ රටට කෙලවෙනකන් අපේ අම්මා අපේ තාත්තා අපි මොකද කරේ
ප්‍රශ්නයක් නැද්ද? ආ ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට දැනුන්නේ නැත්තේ? අවුරුදු 76 දැන් නිදහස හම්බෙලා. අවුරුදු 76 කද්දි මුන් කෙලවණකම් ඇයි අපි අම්මලා තාත්තලා බලන් හිටියේ? අපි බලන් හිටියේ. ඒකත් ප්‍රශ්නයක් නේද? ඒකත් ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය තුන අපිට ඕනකම තියෙනවා බේරගන්න. ඇයි එහෙම වෙන්නේ කියන එක. රයිට්. අපි එකින් එකට පොඩක් ට්‍රයි එකක් දෙමු. ලොකු වෙලාවක් ගන්න නැතුව මම බේරගන්න. රයිට්. පළවෙනි දේ තමයි මම ඕගොල්ලන්ගෙන් අහන්නේ ඇයි ඔයගොල්ලෝ දුප්පත් වෙලා තියෙන්නේ? මම කියන කන්න බොන්න නැහැ අනම්මනම් එක නෙමෙයි මම දන්නේ. මම දන්න විදිහට ඕගොල්ලන්ගේ ජීවිතවල මාර ආතල්යක් ඕගොල්ලෝ අරගෙන ඉන්නවා. නමුත් ඒ වුණාට නේ මම අහන්නේ ඇයි දුප්පත් වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ කියයි දැන් ඕගොල්ලෝ ගොඩාක් මෙතන ඉන්නේ වෘත්තිය රස්සාවක් ගන්න නිසා. මොකද වෙන්නේ? ඕගොල්ලන්ට ලෝකේ තියෙන හොඳම ෆෝන් එක දැන් ඕගොල්ලන්ට ගන්න පුළුවන්ද? බෑ. නේ ලෝකේන හොඳම බ්‍රෑන්ඩඩ් ෂර්ට් එක ටී-ෂර්ට් එක ගවුම් අපිට ගන්න පුළුවන්ද? ගන්න බෑ. ගන්න පුළුවන් කට්ටියත් ඇති බහුතරයකට ගන්න බෑ. අපිට ඕන ෆැෂන් එක කරන්න බෑ. ඕන අපිට තියෙන හොඳම දේවල් අපිට කරගන්න බෑ. ඒ කරන්න බැරිලා තියෙන්නේ. අපිට ඒකට සරලන වැටුපක් නැහැ. ඉතින් ඔයාලට ඔක තේරෙන්නේ ඒක නිසා අපිට ඒක නෑ. අපි අම්මා තාත්තට තමාට පඩියක් හොඳ පඩියක් නෑ. රයිට්. හරි ඒක මට තේරෙනවා. දෙවණි එක. ආ දෙවණි එක තමයි ඒකට මම අහනවා රයිට්. එහෙමනම් දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ තමාට ඕගලගේ ආයතන ගත්තොත් මෙතන දැන් ඉන්නවද කවුරු හරි කම්පැනි අයිතිකාරයෝ? මම හිතන්නේ එහෙම නැහැ. නැත්තම් අක්කර 25 තියෙන කට්ටිය මෙතන ඉන්නවද ගමේ? හරි එහෙම නැහැ. එතකොට මම අහන්නේ ඕගොල්ලන්ගෙන් අක්කර 25 30 40 බෙදුනේ කොහමද? කවුද බෙදුවේ? ඕගොල්ලෝ කියයි ඉතින් ඔයාට තේරෙන්නේ නැද්ද ඒක? ඇයි බෙදුනේ කියන්නේ? ඒගොල්ල පරම්පරාවෙන් ආපු ඒවා. ඒගොල්ලන්ගේ මුත්තා කිරිකිත්තා ඒගොල්ලන්ට අම්බාන කීඩන් තිබුණා ඒක නිසා වගේ. ආ රයිට් එකක් කමන්නේ කියලා. ඒ වගේම මට තියෙන ප්‍රශ්නයක් අපි ඉස්කෝලේ ඉගෙන ගන්නවා මේ අවට තියෙන ගොඩ නැගිලි නෙමෙයි අනිත් ඒවා ඔක්කොම ස්වභාවික සම්පත් නං. අපි කවුරුත් මවල නැහැ. මේ තියෙන ඇල, දොළ, ගංගා, ගහකොළ අරම ඔක්කොම මවපු දේවල් නෙමෙයි. ඒවා සබහා ධර්මෙන් ආපු දේවල්. එතකොට ඒවා කොහොමද බෙදුනේ? අර ඕගොල්ලෝ නිකන් බාත්รูම් එකට ගිය වෙලාවට, වොෂ් රූම් එකට ගිය වෙලාවට නිදා ගන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා ගියාට පස්සේ අර එක එක නිකන් ආතල් ඒවා මතක් එන්නේ. ඒ වගේ නිකන් වෙලාවක නිකන් හිතර බානු කියකො කොහොමද මේ සම්පත් බෙදුනේ කියලා. අර අපි බලන නේ මට නිකන් සෙට් වෙච්ච ටින්ක බෙල් කියන චුටි ලස්සන සුරංගනාවියක් ඉන්නේ. ඒ වගේ නිකන් එක වෙලාවක ඇවිල්ලා ලෝකේ සම්පත් ටික ඔක්කොම එක තැනකට ගෙනහල්ලා මිනිස්සු ටික මේ පැත්තට ගෙනහල්ලා කේක් කෑල්ල කපනවා වගේ බෙදලා සම්පත් ටික බෙදුවද? සම්පත් ටික බෙදුවේ නෑ. මම කියන්න යන්නේ මොකද්ද අපිට උනේ කියලා. ලෝකේ ගත්තොත් එහෙම ඕගල මට වඩා ඕගල අප්ඩේට් ඇති. ඕගලංගේ ෆෝන් එකෙන් ඕගලන්ට ඔක්කොම හොයන්න පුළුවන්. ලෝකේ ඇති වෙන්න මල්ලිනංගි සම්පත් තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒවා සම්පත් අපේ ලෝකේ ඉන්න හැම මිනිහෙක් අතරම සමානව නෙමේ අඩුම තරමේ අවශ්‍යතාවයනුවත් බෙදුනේ නැහැ. මේක තව තේරෙන්න කියන්න. මීට අවුරුදු 500කට 620 ඉස්සෙල්ලා මොකද වුනේ? ලෝකේ ධනවත් බලවත් රටවල් පුද්ගලයෝ ලෝකේ වැඩි සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳිනවා නැත් අත්පත් කරගත්තා. අපි වගේ දුබල දුප්පත් රාජ්‍යවලට ඉතාමත් චූටි සම්පත් ප්‍රමාණයක් ආවා. තව මොකද්ද මේ කියන්නේ? ඕගොල්ලෝ දන්නවා අපේ රට ප්‍රධාන ජාතීන් තුනක් ආක්‍රමණය කරා. කවුද? ඉන්ද්‍රීසින්, ලන්දේසින්, පෘතුගීසින්. ඒගොල්ලෝ අපිට කෝච්චි පාර දාලා දුන්නා. ඒගොල්ලෝ අපිට මහා මාර්ග දාලා දුන්නා. ඒගොල්ලෝ අපිට අධ්‍යාපනය දුන්නා. ඇයි එහෙම දුන්නේ? අර ගල විදලා දුන්නේ මොකද? අපේ අම්මා තාත්තා දළදා මාලිගාව වඳින්නේ. කතරගම දේවාලය වඳින්නේ. ඇයි දුන්නේ? ඒකේ උත්තරේ හොයාගන්න පුළුවන් රේල් පාර කොහෙන්ද ඉවර වෙන්නේ? මහා මාර්ගේ කොහෙන්ද ඉවර වෙන්නේ කියලා ඕගොල්ලෝ හොයාගත්තා. කොහෙන්ද ඉවර වෙන්නේ? වරායක් ගාවින්. ඇයි? ඇයි අවුරුදු ගාණක් අපේ රටේ තියෙන සම්පත් ඒගොල්ලන් රටවලට ඇද්දා? හරිද? අපේ විතරක් නෙමෙයි පහුගිය මේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා අපේ කලාප සහ අනිකුත් රටවල දුබල දුප්පත් රටවල අවුරුදු ගාණක් 500කට 600කට ඒගොල්ලන් රටවලට ඇද්දා. කවුද? යුරෝපයේ තියෙන රටවලට. අපි කියන ඔය ලන්දේසින්, පෘතුගීසින්, ඉංග්‍රීසින් තියෙන රටවලට ඇද්දා. ඇදලා ඒගොල්ලෝ අද ටොප් ලෙකේ රටවල් පාට වෙලා. ඔයගොල්ලෝ සිටියේ මේකට චූටි රටවල් නේ. මහ ලොකු රටවල් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ ධනයෙන්, බලයෙන් ශක්තිමත් වුණා. අවුරුදු 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ රටවලට බඩු ඇද්දා. ඒක නිසා මොකද වෙන්නේ? අද ඒගොල්ලෝ වෙන තැනක ඉන්නේ. ඒක නිසා අපිත් නිකන් ට්‍රෙන්ඩ් එකට වගේ අවුලක් නැහැ. අපිත් කැමති යුරෝපේ රටකට යන්න. හැබැයි මම කියන ඕගොල්ලෝ යන්න කැමති යුරෝපේ රටකට ගිහිල්ලා ඒර ෆෝන් එකෙන් සර්ච් කළා. අවුරුදු 500ක් පස්සට බලන්න ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා හරිනම් ගත්තොත් ජාත්‍යන්තර මංකොල්ලකාරයෝ. අවුරුදු ගාණක් අපේ රටේ තියෙන දුබල දුප්පත් රටවලට ඒගොල්ලෝ වැඩි ඇද්දා. ඇදලා ඒගොල්ලෝ වෙන තැනක තියෙනවා. ඒක තමයි ඉතිහාසයේ උනේ. හරිද? අවුරුදු 500කට ඉස්සෙල් ඉස්සෙල් වෙච්ච කතාව මම මේ කියන්නේ. ඒකේ වෙන ගාම අනිත් පැත්තෙන් මොකද උනේ? අනිත් පැත්තෙන් තියෙන දේ තමයි මම මේ ලෝකේ සම්පත් එක තව තේරෙන්න ඕගලන්ට කිව්වොත් මේ සම්පත්වල අවශ්‍යතාවය. අපි හිතුවොත් රොටියක් කියලා හිතන්න. බඩගිනින් තැතිනේ
රොටියක් කියලා හිතන්නකෝ. රොටිය කෑලි 100කට කැපුවොත් මිනිස්සු 100කට හම්බෙන්න ඕනේ. අපි හිතන්නකෝ රොටිය කියන්නේ සම්පත්තික කියලා, ස්වභාවික සම්පත්තික කියලා හිතන්නකෝ. මිනිස්සු 100ක් ඉන්නවා. රොටිය කෑලි 100 මිනිස්සු 100කට හම්බෙන්න ඕනේ. හැබැයි ලංකාවේ මොකද උනේ? ලෝකේ මොකද උනේ? රොටියෙන් කෑලි 80ක් මිනිස්සු 20ක් එක කනවා. ආ මම මේ පැත්තට දානවා. රොටියෙන් කෑලි තමයි ඉතුරුලා තියෙනවා 20ක්. ඒ 20 කනවා මිනිස්සු 80ක් එක්ක. ඒ නිසා මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන රොටිය කෑලි 20ක්, මේ පැත්තේ තියෙන 80ක්. මේ පැත්තේ ඉන්නවා මිනිස්සු 80ක්, මේ පැත්තේ ඉන්නවා මිනිස්සු 20ක්. ඕක තමයි ගේම් එක. ඒක නිසා තියෙන දේ තමයි ලෝකෙ ගත්තත් ලංකාවේ ගත්තත් දැවැන්ත සම්පත් බෙදීමේ විෂමතාවයක් තියෙනවා. මේ වචන පැත්තක දාන්නකො බෙදිලා තියෙන විදිය ඕක. එතකොට තියෙන දේ තමයි දැන් ඇයි අපිට නැත්තම් අපේ කලාපෙටම ගත්තොත් එහෙම මෙන්න මේ රොටියේ කෑලි 80 කන සෙට් එකවත් ඒක අසාධාරණයි. ඒක අපිට හිමියෙන්න ඕනේ. ඒකත් එක්ක ගේම ඉල්ලන්නේ නැත්ති. ඇයි අපිට ඒක දැනින්නේ නැත්ති? ඇයි අපි ඒකට අත තියන්නේ නැත්ති? ඒකට හේතුවක් තියෙනවා. මොකද උනේ? මීට අවුරුදු 500කට ඉස්සෙල්ලා මේ සුද්ධ අපිව පාලනය කරද්දී උන් බැලුවා දැන් මේ මගුල හරියන්නේ නැහැ. ඇයි? අපේ මුතුන් මිතු ගේම ඉල්ලනවා. අරගල කරනවා. සටන් කරනවා. අපිට නිදහස හම්බ වෙන කියලා. සුද්ධ බැලුවා මේකේ මල හරියන්නේ නැහැ. දැන් මේකට වෙන උත්තරයක් හොයන්න ඕනේ. මොකද සුද්ධ කරේ? සුද්ධ කරපු දේ තමයි මේක හරියන්නේ නැහැ. මිනිහා කල්පනා කරා එයා යන්න ඕනේ යාගේ රටට. හැබැයි සුද්ධට වඩා සුද්ධු ටිකක් මෙහි හදාගත්තොත් මොකද වෙන්නේ? අවුලක් නැහැනේ. රෙන්ට් එකට දුන්නා ගියා. අර සමහර ගෙවල් තියෙන්නේ. ගියේ අයිතිකාරයා ඉන්නේ ගෙදර නෙමෙයි. ඉන්නේ රෙන්ට් එකට දීලා යනවා. සුද්ධ බැලුවා මේ මගුල හරියන්නේ නැහැ. ඊට වඩා හොඳයි සුද්ධට වඩා සුද්ධු ටිකක් මෙහි හදලා උන්ට මේක බලා ගන්න කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රටට යනවා. ඒක නිසා අපි කියනවා ඒගොල්ලන්ට මොන සුද්ධෝ කියලා ලංකාවේ ඉන්නේ. ඈ? කළු සුද්ධෝ කියලා තියෙනවා. අන්නේ සෙට් එකට මේක බාර දීලා ගියා. එතකොට ඒගොල්ල ගියා ඒගොල්ලන්ගේ රටට. දැන් මොකද අවසාන ප්‍රතිඵලය? අවසාන ප්‍රතිඵලය තමයි අපි අර ගෙවල් කුලියට ඉන්නවා වගේ තමයි. ඕගොල්ලෝ බෝඩින් වල ඉන්නවා වගේ තමයි. හැබැයි දැන් ඕගොල්ලෝ අපි ඔක්කොම ගත්තොත් එම ලක්ෂ 13ක ණයකාරය බවට පත් වෙලා තියෙනවා. කාටද? ඒගොල්ලන්ට. ඒක තමයි උනේ. එතකොට ඒගොල්ලෝ මේක බාර දීලා ගියා. හැබැයි මොකද වෙන්නේ? පෙබරවාරි මාස 4 වෙනිදා අපිට ඉස්කෝලු ගන්නනවා ජාතික නිදහස් දිනය කියලා. අපි හිතනවා අපිට නිදහස හම්බුණා කියලා. අපි ජාතික කොඩිය දානවා. ගෝල් ෆේස් එකට ගිහිලා අර වෙඩිපත්තු ගන්නවා. ජාතික අභිමාණයෙන් අපිට නිකන් මාර හැඟීමක් එනවා. හැබැයි අවුරුදු ගාණක් අපි කාගේ නිදහස සැමරුවේ? ඇත්ත නිදහස අපිට සමරන්න හම්බුන්නේ අර කළු සුද්දන්ට මේක බාර දුන්න එකේ සොමිය ඒ ආතල් එක සමරනවා මිසක් අපිට ඇත්ත ජාතික නිදහස සමරන්න හම්බුනේ නැහැ. ඒ නිදහස සැමරුවා නම් මං හිතන්නේ ඕගොල්ලෝ අද මෙතන මේ සාකච්ඡාවට ඉන්නේ නැහැ. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා මෙහෙම ඉන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ජීවිත මෙහෙම තියෙන්නේ නැහැ. අපේ රට මෙහෙම තියෙන්නේ නැහැ. හැබැයි ඊ සුද්ධ කරපු දේ තමයි සුද්ධ ගියාට සුද්ධ සිස්ටම් එක වෙනස් කරේ නැහැ. පුද්ගලයා මාරු කරා. අපේ අම්මා තාත්තා හිතුව අම්මට සිරි සුද්ධ නැහැ. ටයිකෝට් එක අඳින්නේ නැහැ. කවුද ඉන්නේ? අම්මට සිරි අපේ ලංකාවේ පොදුන පොරක් ඉන්නේ. ඌ සිංහල කතා කරන්නේ. නේ? අපේ වාසගම රෙද්ද මොකද සරමයි බැනියමයි අඳින්නේ. සාටකේ දාන්නේ. ඉතින් අවුලක් නැහැ. අපේ අම්මලා තාත්තලා හිතුවා අවුලක් නැහැ. අවුරුදු ගාන මේ අපේ පොරක් තමයි තියෙන්නේ කියලා. බැරිනම් පොර ඌ සුද්ධට වඩා සුද්ධෙක්. නේ? සුද්ධට වඩා සුද්ධෙක් තමයි දැන් අපිට දීලා තියෙන්නේ. ඕක තමයි සුද්ධ අපිට දීලා ගියේ. ඉතින් අපි හිතුවා අපිට නිදහස හම්බුණා කියලා. ඇත්ත නිදහස හම්බුනේ නැහැ. දෙවනි එක රයිට් මේ අවුරුදු 76 කතාවනේ මම කියන්නේ. හැබැයි අවුරුදු 76ක් යනකම් අපිට තේරුන්නේ නැහැ නේ අකෝ මේකේ රොටියේ කෑලි 80ක් 20ක් එක කනවා කියලා. අපිට ඒක දැනුන්නේ නැහැ නේ. අපි බලන් හිටියේ නැහැ ඊයේ. අන්නේ බලන් හිටියේ දේ තමයි අපි ජාතියක් විදිහට ගත්තොත් එහේ මොකද කරේ? අපිව නිර්වින්දනය කරා. හිරිවැට්ටුවා. තර්ක විතර්ක කරන තැනට අපි හැදුවේ නේ. අපිට වෙන දේ බාර ගන්න දෙන දේ බාරගෙන වෙන දේ බලන් ඉන්න මිනිස්සු බවට පත් කරගෙන ඉන්න වෙන සිස්ටම් එකක් හැදුවේ නැහැ. ඒක හැදුවේ කොහොමද? අපේ හැදුවේ අධ්‍යාපනය ඇතුලේ. ඒක හැදුවේ දේශපාලන ඇතුලේ. ඒක හැදුවේ සංස්කෘතිය ඇතුලේ. මෙන්න මේ තුන ඇතුලේ අපිට පතාට එකට සිඳවා අපි හැමෝටම අවුරුදු ගානක තුරන් මේ වේල දුන්නා. අපි ඒක බීලා ආතල් එකේ අපි හිටියා. හැබැයි රටට කෙල වුණා. ඕක තමයි උනේ. දේශපාලන අධ්‍යාපන සංස්කෘතිය රයිට්. මම ඒක කියන්නම් මොකද්ද ඒක උනේ කියලා. පළවෙනි දේ දේශපාලනේ. දේශපාලනේ මොකද කරේ? සුද්ධ කරපු දේ තමයි දේශපාලනේ කියලා එකම කුණුගොඩට එක පැත්තකට නිල් පාට ගෑවා, අනිත් පැත්තට කොළ පාට ගෑවා. අපි අම්මල තාත්තල දුන්න මෙන්න දේශපාලනේ. හරි. ඕගොල්ලෝ මේක තමයි යන්නේ. වෙන පාට බෑ. අවුරුදු ගාණ කැමැති කට්ටිය නිල් පාට වෙන්න, කැමැති කට්ටිය පොළ පාට වෙන්න. වෙන පාට නෑ. ඕගොල්ලෝ මේක යන්නේ කියලා. අපි ස්කෝල්ට ගියාට පස්සේ අපිට මොකද්ද කියන්නේ? අපිට කිව්වා දකුණු පැත්තෙන් යන්න කියලා. සුදු පාටින්ෙන් පණින්න කියලා කිව්වා. අපිට කිව්වා පන්සිල් පද පහ රකින්න කියලා. බොරු කියන්න එපා කිව්වා. හොරකම් කරන්න එපා කිව්වා. අනුන්ගේ දේවල් ගන්න එපා කිව්වා. පොලිසිය කියන්නේ මොකද්ද? නීතිය බලන තැන කිව්වා. උසාවිය කියලා කියන්නේ නීතියේ පසින්න තැන කියලා බවට කිව්වා. ඒක නිසා අපිට මොකද උනේ? අපි හැංගීම, අපි කඩන එක වෙන කතාවක්. නේ? කඩේ මා වෙන වෙන තැන්වල කරනවා. නමුත් අපි මොකද වෙන්නේ? අපි ට්‍රයි කරනවා ඒකත් එක ජීවත් වෙන්න. අපි ඇත්තට පොඩි බයකුත් තියෙනවනේ.
අපි පොලිසිය දැක්කම බයයි. නේ පාර මෙල පැත්ත ගියද අපිට බරයි. අපිට පොඩි වැරදකාරී හැඟීමක් එනවා. ඒ නිසා අපි වැහැදුවා එතනට. හැබැයි මම අහනවා අවුරුදු ගාණක් අපි එක ඉන්නවා ගම් මේ අර ඉන්න සෙට් එකේව රැක්කද? නීතිය, ආධිපත්‍ය, හොරකම් කරමු නැද? මුං ඔක්කොම කරා. අද මොකද වෙන්නේ? අද රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා අපිට කවුද? කොටයක් අදින්න ආපු පොර රනිල්. කවුද පොර? ඇවිල්ලා මහා බැංකුවට ගේම දුන්න පොර. පොර ජනාධිපති වෙලා දැන් අපිට ටෝක් දෙනවා. අපි දැන් ඒව අහනවා මරු කතාවක්. පට්ට හොරෙක්. හරිද? පට්ට හොරෙක් දැන් ටෝක් දෙනවා අපිට බලන් ඉන්න වෙලාවදී. රටේ ජනාධිපති. වෙන මුකුත් ඕනේ නැහැ. ඔයගොල්ලන් සුදු ලුණු වංචා වුණා. හොයා ගන්න විදියක් නැහැ. සීනි බදු වංචා වුණා. හොයා ගන්න විදියක් නැහැ. පොල් තෙල් වංචා වුණා. හොයා ගන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවා මේ දිස්ත්‍රික්ක ඇතුලේ මහා දවල් පාස්කු ප්‍රහාර කියලා එකක් වුණා. 300කට වඩා අපේ නංගිලා මල්ලිලා අම්මලා තාත්තලා අමු අමුවේ පොළවට පස් වෙලා ගියා. 500කට වඩා වැඩි ප්‍රමාණයක් තාම දුක් විඳිනවා, ජීවත් වෙනවද මැරෙනවද කියලා. තාම බෝම්බ ගෙනාපු කෙනා අපි දන්නවා. හැබැයි බෝම්බ දුන්න කෙනා අපි තාම දන්නේ නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ? ඒවට නීති රීති අනපනත් එකක්වත් අදාළ නැහැ. මේ පැත්තේ කරන්න නෙමෙයි. පුළුවන් නම් යන්නකො හෙල්මට් එක නැතුව. ඇල්ලුව දඩ කොලේ දුන්න. නේ? ඕගොල්ලෝ පුළුවන් නම් කරන්න නෙමෙයි. යහ පැත්තෙන් ගස්ලබු ගෙඩියක් කඩන්නකො. කුද්දලගෙන ගිහිල්ලා දෙන්න ගියම අපිට නීති රීති අනපනත් ඔක්කොම අපිට මේවට මොකක්වත් අදාළ නැහැ. ඒක නිසා අපිට කිව්වේ මොකද්ද? අපිට කිව්වා අපි නීතිය රකිමු. අපි මේක බලමු. අපි හැදෙමු කියලා අපිට දෙන ගමන් මුම් මුංගේ ගේම් එක දුන්නා. ඒක තමයි දේශපාලන ඇතුළු වෙච්ච දේ. ඒ නිසා අපි හිතුවා මේ ටික අපි රැකගෙන ගියාට පස්සේ රට ගොඩයයි කියලා. ගොඩදී ඕක තමයි අපිට දේශපාලන ඇතුළු දුන්නේ. අධ්‍යාපනයේ තෝම තමයි. ඕගොල්ලෝ සමාජ මේකට එකඟ නොවෙන්න පුළුවන්. මම කියන්නේ මොකද්ද? දැන් අධ්‍යාපනය ගත්තොත් එමු ඕගොල්ලෝ දන්නවා ලෝකයේ ආරක්ෂාව පිළිබඳ සංකීර්ණම තැන තමයි පෙන්ටගනේ. පෙන්ටගනේ අපේ කෙල්ල කොල්ල වැඩ කරනවා. හරි, සොෆ්ට්වෙයා හදනවා. ඊට පස්සේ ඩුබායි ස්ටොක් මාකට් එක ගත්තොත් එහෙම සංකීර්ණම මාකට් එකක්. ඒකේ මුදුකාංග හදනවා. හරිද? ඊට පස්සේ ගත්තොත් නාසා ආයතනේ අපේ කෙල්ල කොල්ල වැඩ කරනවා. එතකොට ඕගොල්ලෝ කියයි යකෝ තියන් අපේ අධ්‍යාපනයේ ගිය කොල්ල කෙල්ලෝනේ එතන ඉන්නේ. ඉතින් මොකක්ද තියන උඩ? මම කියන්නේ ඒක නෙමෙයි. අපිට විශේෂ දැනුම තියෙන පොරවල් ඉන්නවා තමයි. විශේෂ දැනුම හැකියාව තියෙන වෘත්තිකයන් අපි ඉන්නවා තමයි. නමුත් ඒවා ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගෙන තර්ක විතර්ක කරන, ඒවා එකිනෙකට සම්බන්ධ කරන පරම්පරාවක් අපේ හැදුවේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ දන්නවා 6 වසර 7 වසර වෙදී අපිට තියෙන අපි ජනප්‍රිය කතාවක් තියෙනවා. ඉබ්බගේ කොක්කු දෙන්නගේ කතාව. මේ ඉන්නෝනේ ඉබ්බෝ. දන්නවනේ කතාව? වතුර නැතුව තිබුණා ওই කතාව දන්නවා. ඇයි ඉබ්බ වැටුනේ? ඇයි ඉබ්බ වැටුනේ? හරි, අනිත් කට්ටිය ඈ කටින්ද වැටෙන සහෝදරී කතාව මම වෙනම කියන්නම්කෝ. රයිට්. හරිද? එතකොට අපි පොදුවේ දන්නේ කටින්ද වැටෙන කියලා. හරිද? දෙවෙනි එක තමයි දැන් රයිට්. මම අහුවොත් ඔක හඳේ දුණේ මොකද වෙන්නේ කියලා. හඳේ දුන පාවෙන සහෝදරී මේ කතාව මීට පෙර අහලා තියෙනවද? ආ, ඒක නිසා හරි. නැත්තම් මමත් අපි බහුතරයක් ගත්තොත් මම දැන් සාකච්ඡා ගොඩක මේ කතා කරනවා. බහුතරය හැමෝම කියන කටහින්ද වැටේ කියලා. හරිද? සහෝදරි මේක අහලා තියෙන ඉඳ සහෝදරිට මතකයක් තියෙනවා. සහෝදරි කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මම මේ කතාවමට ඕනකම තියෙන්නේ අපි පොදුවේ අපි දන්නේ කටහින්ද වැටේ කියලා. එතකොට අපි මේක හඳේදි වෙන්න කියලා ඇහුවොත්, ආ හඳේදි එක පාවෙනවා කියලා. එතකොට මම ඇහුවොත් හඳේදි පාවෙන්නයි, පෘථිවිදි වැටෙන්නයි මොකද හේතුව? ආ, එතකොට කියන ගුරුත්වාකර්ෂණ බලය කියලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අපේ අධ්‍යාපනයේ ඇතුළෙම අපිට දැනෙන්නේ එකම ප්‍රශ්නෙට උත්තර දෙකක් එනවා. හැබැයි අපිට ඒක තර්ක කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන් ගාමන්ට් එක ඇතුලේ, ඕගොල්ලෝ වැඩ කරන ඇතුලේ අපි හිතන්නකෝ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එක කොල්ලෙක් ඉන්නවා. මූ දෙන්නටම ලව් කරනවා. ඒක අපිට තේරෙනවානේ. අපෝ තෝ අරුවටත් ලව් කරනවා, මුටත් ලව් කරනවා, තෝ කාටද ඇත්තට ලව් කරන්නේ? ඒක අපිට තේරෙනවා. හැබැයි අපිට ඉස්කෝලේ ඇතුලේ උගන්වන ප්‍රශ්නේදී අපිට එකම ප්‍රශ්නයක් එනවා, උත්තර දෙකක් එනවා. අපිට තේරෙන්නේ නැහැ අපෝ උත්තර දෙකක්ද මේ යන්නේ කියලා. අපට නෙමෙයි. ඔයා පුළුවන් නම් මම මේ කියන්නේ මේ කතාව බොරු නම් ඕගොල්ලෝ විද්‍යාව ඉගෙනගෙන මහාචාර්ය කෙනෙක්ගෙන් ගණන් උගන්වන මහාචාර්ය කෙනෙක්ගෙන් මේක අහන්න. එයත් කියනවා කටහින්ද වුනේ. මොකද උලා දෙන්නේ? අපි ජීවිතේ ගණන් වෙනම ඉගෙන ගත්තා. සයන්ස් වෙනම ඉගෙන ගත්තා. ජීවිතේ වෙනම ඉගෙන ගත්තා. ඒවා එකක්වත් අපිට එකිනෙකට තර්ක විතර්ක කරන මිනිස්සු හැදුවේ නෑ. අඩුම තරමේ ප්‍රශ්න දෙකක්ද කියලාවත් අපිට තේරෙන්නේ නෑ. එතනට අපි හිරිවට්ලා තියෙන්නේ. ඕගොල්ලෝ හිතන්නකො මොකද්ද අපි අධ්‍යාපනය උනේ කියලා. අපිව එතනට හිරිවට්ටන කෙල්ල කොල්ලෝ ටිකක් බඩපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් අද මෙතනට ආවට පස්සේ දැන් ඕගොල්ලෝ කවුරුත් මෙතනට කැමැත්තෙන් ඉස්සරහට එනවද? මම දන්න විදිහට මම කිව්වා දැන් අර පිටිපස්සේ අපි මල්ල සෞදුරු ඉන්නවා. එන්නේ නැහැ. මමත් එන්නේ නැහැ. ඉස්සරහට අපි එන්නේ නැහැ. අපිට එන්න හිතෙන්නේ නැහැ. සමහර විට අපේ සෞදුරු අනේ අනේ අර යන්න මෙනි මෙතන ඉඳගන්න මෙතන ඉඳගන්න කියලා බලෙන් තමයි ඉඳගෙන තියෙන්නේ.
සමහරට ඕගලත් එක්ක අපි යාළුව සමහරට ඕගල ඉස්සරහට ඇවිල්ලා අම්මට දරුවට බඩු තමයි ආ දැන් හරි හරි ගාලා හිනත් වෙනවා දැන් උට ඉස්සරහට යන්න උනන්නේ. එතකොට අපිට හිතනදී තමයි අපිට ඉස්සරහට යන්න ඕනේ නෑ කියලා. මම අහන්නේ මේ ගමේ මන්ත්‍රීවරයාව නම් පොර කොහෙද වාඩි වෙන්නේ? පොර කොහෙද වාඩි වෙන්නේ? පොර මෙතන නෙමෙයි වාඩි වෙන්නේ මෙතන. උට කතාවක් දුන්න නැත්නම් බැනලත් යනවා. හැබැයි අපිට ඉස්සරහට එන්න හිතෙන්නේ. මම ඕගලන්ගේ ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඕගලන්ට උත්තර දෙන්න හිතෙනවද? ඇයි අපිට හිතෙනවා උත්තරේ දීලා එළියට ගිහිල්ලා අරින් තුන් හිනාවේ. මම උත්තර දෙන්න ඕනේ හායකා උත්තර දීපෙන් දීලා නිකන් නෝන්ඩි වෙන්න ඕනේ අපි සද්ද නොකර ඉන්න. අපි දන්නවා ඉබ්බ වැටනේ කටින්ද කියලා. ගුරුත්වාකර්ෂණයක් දන්නවා. අපි කට ඇරලා උත්තරයක් දෙන්නේ ඇයි? අපිට ලැජ්ජයි. වැරදුනොත් අපේ කට්ටිය හිනා වෙන්න බලාගෙන ඉන්නවා. අපි දන්න දේ වුණත් කියන්නේ ගිලගෙන අපි ඉන්නවා. ඒක. අනිත් පැත්තේ දැන් අනිත් පැත්ත ගන්නකොට අපිට ඉස්කෝලේ. හරිද? ඉස්කෝලේ අපි ගත්තොත් ඉස්සරහ පෙළේ ඉන්න කට්ටිය කවුද? ඕගොල්ලෝ ඉස්කෝලේ. කවුද? ඕගොල්ලෝ කිය බ්‍රයිට් ලැඩික කියලා නේ. හැබැයි පිටිපස්සේ උන් ටික උන්ට මොකද කියන්නේ? මන් දන්න ඉස්කෝල නම් කිව්ව දේ තමයි බක පඬිතුයෝ ටික ප්‍රශ්න අහන උන් ටික කිව්වට වඩා වැඩ කරන උන් ටික අපිට පෙන්වන්න බෑ. එතකොට ඉස්කෝලේ ඇතුළෙම අපිට තියෙනව නේද අපි ඉස්සරහට එන එක ප්‍රශ්න අහන එක කතා කරන එක ඉදිරිපත් වෙන එක අපිට අදාළ වැඩක්ද නැද්ද? අපිට අදාළ වැඩ නෙමෙයි. හරිද? ඉතින් ඕකනේ උනේ අපේ අම්මා තාත්තා අවුරුදු ගානක් ඔය ඉස්කෝලේ ගියා. අම්මා ඕ ලෙවල් පාස්, ඒ ලෙවල් පාස්, ડોක්ටර් කෙනෙක්, ඉංජිනේරි ඔක්කොම වුණා. හැබැයි මොකද උනේ? එයා එළියට ගියාට පස්සේ වෙන දේ ඒ විදිහට බාරගත්තා. දෙන දේ ඒ විදිහට බාරගත්තා. ඒවා ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ඒක ප්‍රතිඵලය තමයි මොකද්ද? අවුරුදු 76 යනකම් අපි මේ පැත්තට තට්ටු කරේ නැහැ. අපේ ගත්තොත් එම රොටි කෑලි 80 කන එකට අපි තට්ටු කරේ නැහැ. අපි තට්ටු කරේ කොයිද? මෙතනද? අපි සිංහල විදියට, දෙමළ විදියට, මුස්ලිම් විදියට අපි ගේම් ඉල්ල ගන්නවා. රොටි කෑලි 20ක් ගන්න කන්න නෙමෙයි හම්බුනේ පොර කන්න. හැබැයි අරක උන් බලාගෙන උන් ආතල් එකේ කකා බිබී උන් ෆුල් ගේම් එක දෙනවා. ඕක තමයි තිබුණේ. ඒක නිසා මොකද උනේ? අපි එතනට ඉදිරිපත් උනේ නැහැ. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න අපිට දේශපාලනය කරන්න හිතෙන්නේ නැහැ. අපිට ඉදිරිපත් වෙන්න හිතෙන්නේ නැහැ. අපිට ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ වෙන පිරිසක් ඉන්නවා. කවුද? මහින්ද රාජපක්ෂගේ පුතා නාමල්. දැන් මහින්ද මහත්තයා කියන්නේ නැහැ ඔයාලට දේශපාලනය කරන්න එපා කියලා. උන් දේශපාලනට එනවා. ඊට පස්සේ අපේ හිටපු ජනාධිපති කෙනෙක් ඉනවා මෛත්‍රීපාල සිරිසේන. කවුද? දහම් සිරිසේනට දේශපාලනය කරන්න එපා කියලා කියන්නේ නැහැ. දැන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. හරිද? හිරුනිකා ප්‍රේමචන්ද්‍ර බාරත් තමගේ තාත්තත් නැති වුණා. හැබැයි අම්මා කිව්වේ නැහැ හිරුනිකාට දේශපාලනය කරන්න එපා කියලා. ඇයි? ඒගොල්ලෝ ඉනවා. හැබැයි අපේ පරපුරේ මම හිතන ඕගොල්ලන්ට විශේෂයෙන්ම ඇති අපි අතර අපේ කතාවක් දිනන දේශපාලන හෝ චාටර් ගඳයි වැඩක් නැහැ කියලා. හැබැයි දැන් මම අහන්නේ අවුරුදු 76ක් යද්දි අපි ගඳයි නරකයි කියකිය අපි පැත්තකට වෙලා හිටියා. දැන් කාගාවෙන්ද ගඳ එන්නේ? ඔයා ගාවින් මල්ලි, මං ගාවින් ගඳ එන්නේ. අපේ අම්මා ගාවින්, තාත්තා ගාවින් දැන් ගඳ එනවා. අරුන් සුවඳට බබාලා වගේ ඉන්නවා. උන්ට වෙන ලෝක, උන්ට වෙන ජීවිත, උන්ට වෙන අනාගත. අපි හිතුවා දේශපාලනට අපි යන්න ඕනේ නෑ උඹලා කරගෙන ඵලයන් කියලා. අන්තිමට කෙලවුණේ කාටද? මල්ලිට, මට, අපේ අම්මා තාත්තට. අවුරුදු 76ක් ඇද්දි කෙලවෙච්ච රටක් ඉතුරු කරා. අරුන් බැබලි 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 ඉන්නවා. ඒක නිසා මම මේ කලාපෙත් මේ ඉන්න මල්ලයන් කියලා ඉන්න මාලිමාවට සෙට් කරනවද නැද්ද කියන එක වෙන කතාවක්. මම කියන්නේ අපි සෙට් එකම එකතු වෙලා මේ ෆ්‍රේම් එක කඩන්න ඕනේ. මේ තර්ක විතර්ක කරන කලාව හරියන්නේ නෑ. ඕගොල්ලෝ දේශපාලනය කරන්න ඕනේ. ඕගොල්ලෝ මේකේ නායකයෝ වෙන්න ඕනේ. ඕගොල්ලෝ නායිකාව වෙන්න ඕනේ. එහෙම නැතුව මේ සෙට් එකට මේක කරන්න බලන් දීලා සුපුරුදු පරිදි දේශපාලනය අපිට අදාළ නැහැ. උඹලා ඕන මගුලක් කරගෙන හිටියා කියලා කිව්වොත් අපිට තව ටික කාලෙදි රටක් නෙමේ කනත්තක් අරගෙන අපිම වල කපාගෙන වැලෙන වැරෙන වෙන මොකුත් හිතුව ඉන්නේ. ඒ නිසා අපේ යෝජනා මොකද්ද? පළවෙනි දේ අපි ඔක්කොම එකතු වෙලා මේ ෆ්‍රේම් එක කඩමු. වෙන විදිහකට ප්‍රශ්න කරමු. අපි කතා කරන එක පවා වෙන විදිහකට ප්‍රශ්න කරමු. වෙන විදිහකට හිතමු. ඒ නිසා වෙන දේවල් ඒ විදිහටම බාරගන්නේ නැතුව, පේන දේ ඒ විදිහට බාරගන්නේ නැතුව වෙන විදිහකට හිතමු. එහෙම නොවෙන්න අපේ ජෙනරේෂන් එකටත් වෙන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අපි හිතනවා ඕගොල්ලෝ ඒ වැඩේ කඩන්න මැදිහත් වෙයි සාමූහිකව. එක එක දෙවනි එක තමයි අපි දිනන්න ඕනේ. අපි දිනන්න ඕනේ. මොකද ප්‍රශ්නේ තියෙන දේ තමයි සහෝදරු දන්නවා, සහෝදරයන් දන්නවා අපිට මෙතනට ආවේ මොකද? මොකද ජොබ් කතාවක් ගැන කියන්න නෙමෙයි. මේ ඕගොල්ලන්ට දැන් අපි එහෙම අපි මේ සාකච්ඡාව අපි කරන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඔක්කොටම එනවා චින්තක සොරට නම් ටික දීලා යන්න. අපි ආණ්ඩුව ගතට පස්සේ ජොබ් දෙන්නම් කියලා. එහෙම එකක් නැහැ. අපි ඔයගොල්ලන්ට ජීවිතය දෙන්න හදන්නේ. අපි නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා. මේක අපේ ගේම් එකක්. අපි ඔක්කොගෙම ගේම් එකක්. එහෙම නැතුව අර අවුරුදු ගාණක් ජොබ් එකට පෝස්ට්ේට දේශපාලකත්ව ගිය කලාව නෙමෙයි මේක. අපි වෙන කලාවකට අපි එන්නේ. සබ් පළවෙනි වතාවට ඔයගොල්ලන්ගේ ජීවිතේට සතුට අපි ඔක්කොම එකතු වෙලා ගන්න යන්නේ. ඒක තමයි දෙන්නේ. ඒ නිසා අපි මේක දිනන්න ඕනේ.
එහෙනම් කොහොමද දිනන්නේ? මොකද ඕගොල්ලෝ කියන්නේ මේ පාර අපිට දිනන්න පුළුවන් ඒක. පුළුවන්. පුළුවන්. ඇයි ඒ පුළුවන් කියන්නේ? එහෙම එකක් හැංගීමක් තියෙනවා රයි. දැන් ඕක මම මේ නිකන් අහන්නේ. දැන් ඕක ඉටි ඉස්සෙල්ලා සමාහලට තිබුණානේ. අපේ වැඩිහිටි කට්ටියම හිටියා. හැබැයි මොකද උනේ? ඡන්දේ තියෙනවා කියලා ගියාට ඡන්දේ තිබුණ නැහැ පෙට්ටි. ඒ වගේ ආතල් එකක් ඇයිද? ඈ? ඈ? එමේයිද? හැබැයි මම කියන්නේ නේ. හැබැයි මම කියන්නේ මම දැන් මම ගත්තොත් මම වැඩි ෂුවර් කරගෙන ඉන්නේ. ඇයි ඒ? මීට මාසෙකම මාර්ගට ඉස්සෙල්ලා අනුර සහෝදරයාගේ කේන්දරේ මේ හඳහන හම්බුණා. ඒකේ රාජෝගයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ hina වෙනවට. මම මේක ගත්තේ මෙන්න මෙහෙම. ඊව මොන හරි තියෙනම කවුරු හරි විශ්වාස කරගන්න. නමුත් අපේ ජෙනරේෂන් එකේ ඉන්න ඕනකම තියෙන්නේ රැල්ලට හැංගීමට නෙමෙයි. අපිට ෂුවර් වෙන්න ඕනේ මේ මැච් එක අපිට ගහන්නම පුළුවන් මැච් එකක්ද කියලා. වෙන්ද වගේ එකක්ද මේ වෙන්නේ? වෙන්ද වගේ අපි තව නැවත වතාවක් අපි රැවටීමක්ද වෙන්නේ? මේක දිනන්න පුළුවන්ද? ඔව්, ඕගොල්ලන්ට විඳ හැංගීම් වලින් එන එක තමයි ඔව් අපිට දිනන්න පුළුවන් කියලා. ඒක නිසා මේක අපිට ෂුවර් වෙන්න ඕනේ මේක අපිට කරන්න පුළුවන්ම වැඩක්ද කියන එක. හරියටම ගත්තොත් එහෙම අපි ඒක අපි තහවුරු කරගෙන තියෙන අපි හිතනවා අපේ රටේ ප්‍රධාන කරුණු හතරක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ නිශ්චිතව මේක අපිට දිනන්න පුළුවන් කියලා. හරියටම ගත්තොත් බුදුහාමුදුරුවෝ ඔයගොල්ලෝ අහලා ඇති බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන්නේ ඉස්සෙල්ලා පස්මහ බැලුම් බැලුවා කියලා. ඇයි ඒ බැලුවා කියලා කියන්නේ? ලෝකෙට බෞද්ධ දර්ශනය පහළ කරන්න හොඳම වෙලාවද කියලා තමයි බැලුවා කියලා කියන්නේ. කාලේ දේශය දීපේ කුලේ මව කියලා එහෙම දේවල් ටිකක් කියනවා. ඒ වගේම තමයි අපිත් හිතනවා පළවෙනි වතාවට අපිට දිනන්න ඕගොල්ලන්ට දිනන්න හොඳම වෙලාව අපේ රටේ කරුණු හතරක් සම්පූර්ණ වෙලා තිනවා. ඒ මොකද්ද? පළවෙනි එක තමයි ආර්ථික අර්බුදය. ඒ කියන්නේ මොකද්ද? අපේ සල්ලි තියෙන සල්ලි නැති කාටත් මේ ආර්ථික අර්බුදය ඇතුලේ දැන් උත්තරයක් නැහැ. ඒක නිසා හැමෝටම දැන් ඕනකම තියෙනවා මේ ආර්ථිකයේ වෙනතනකට යන්න. මේ ආර්ථිකයේ තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගන්න. ඒක නිසා ගෙදර ඇතුලේ පත්තු ඉන්න පටන් අරගෙන තියෙන්නේ. ඕගොල්ලෝ මම දන්නවා වැටුපක් ගත්තට පස්සේ පඩිය ගත්තට පස්සේ ඔයගොල්ලෝ කීයක් දේවල් කතා කල්පනා කරනවද? ඔයගොල්ලෝ කොහොමද අම්මට කීයක් යවනවද? අම්මගේ බේට් ටිකට කීයක් යවන්න ඕනිද? තාත්තට කොහොමද යවන්නේ? ගෙදර මොන හරි වගාවක් තියෙනවා නම් ඒකට කොහොමද පොර ටික යවන්නේ? කී දිනක් ඔයගොල්ලෝ කල්පනා කරනවද කියලා අපි දන්නවා. ඒ නිසා හැබැයි ඒ වගේම ඔයගොල්ලන්ට අලුත් ඇඳුමක් අඳින්න ජීවිතේ ගත කරන්න කෙල්ලෙක් කොල්ලෙක් එක සෙට් වෙන්න ලව් කරන්න මොන හරි අරන් දෙන්න කී දෙනෙක් වැවුල වැවුල ඉන්නවා තමන්ගේ පඩින් එක කරගන්න බැරුව. ඒ වගේම ඔයගොල්ලෝ කී දෙනෙක් ඉන්නවද එක්ක බයිසිකලයක් ගන්න ඕනේ වාහනයක් ගන්න ඕනේ කියලා. එහෙම තියෙනවා. හැබැයි දැන් මේ ආර්ථික ප්‍රතිඵල විදිහට මං හිතන්නේ බහුතරයක් ඉන්න සමහරට කෙල්ලෝ කොල්ලෝ මම හිතනවා එහෙම එකකට වඩා දැන් කල්පනා කරන්නේ මොන හරි පාස්පෝර්ට් එකක් අරගෙන රට පනින්න පුළුවන් නම් මං හිතන්නේ පනිනවා කියන අදහසකින්. එහෙම නැද්ද? බහුතරයක් ඉන්න කෙල්ලෝ කොල්ලෝ එහෙම. ඒක නිසා මේ ආර්ථික අර්බුදය ඇතුලේ අපි කාටවත් උත්තරයක් නැහැ. ඒක නිසා මොකද වෙලා තින්නේ? මේ අර්බුදයේ ඇතුළෙම දැන් අපිට අවස්ථාවක් තියෙනවා නෑ. එහෙනම් මේ ආර්ථික අර්බුදයේ නිසාම මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි සාධකයේ සම්පූර්ණ වෙලා තියෙනවා ආර්ථික අර්බුදයේ නිසා. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල බිඳ වැටීම. ඒ කියන්නේ මොකද්ද? මීට පෙර ගත්තොත් එහෙම ආර්ථික අර්බුද ආවට ජන ඒ කියන්නේ ආර්ථික අර්බුද ආවට දේශපාලන පරිවර්තන ඒ විදිහට වෙන්නේ නැහැ. ජනතාවාදී පරිවර්තන වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම නිල් පාට දේශපාලනේ තියෙනවා. ඒක අවුරුදු 5ක් විතර වගේ පිපිනවා. පිපිලා මේක පරවෙද්දි මෙන්න යකෝ කොළ පාට මලපත් වෙනවා. කොළ පාට මල ඊට පස්සේ අවුරුදු 5ක් විතර යනවා. මේක පරවෙද්දි නිල් පාටේ පාට. කොළ පාට නිල් පාට නිල් පාට කොළ පාට අපේ අම්මල තාත්තලයි අපි සාදු සාදු කිකේ වැඳ වැඳ ඉන්නවා. මේකෙන් තමයි අපේ වැඩේ වෙන්නේ කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් අවුරුදු 76කට පස්සේ මතක තියාගන්න සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ මොකද වෙලා තියෙන්නේ? සියල්ල අවසන් වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙනවා ගොඩනැගිල්ලක් විතර. එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා ගොඩනැගිල්ලකුයි ජනාධිපති කෙනෙකුයි ඉන්නවා එච්චරයි. පොහොට්ටුව කොහොම තිබුණු පොහොට්ටුවක්ද? නේ මොන බලයක්ද? දැන් නත්තක් විතරක් ඉතුරු වෙලා දඟල දඟල ඉන්නවා. සජිබේ සජිබේ මොකද? මං හිතන්නේ අපි පාට වාසනාවන්තයි. ඇයි? පළවෙනි වතාවට විපක්ෂ නායකවරයෙක් ඉන්නවා අපිට කැම්පේන් කරනවා. ඉතින් මරුණි. මිනිහා කතා කරලා කතා කරලා කතා කරලා ඉන්න මිනිස්සු ටිකත් අනිත් පැත්තට යනවා. ඉතින් මරුණි. ඉතින් ඒක නිසා එහෙම එකකුත් නැහැ. දැන් ඒක නිසා කිසි අවුලක් නැහැ. ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල බිඳ වැටලා තියෙනවා. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අපිට අවස්ථාවක් තියෙනවා දැන් දේශපාලන වශයෙන් ස්ථානගත වෙන්න. දෙවෙනි කරුණ හරි. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි අපේ රටේ මහ ජනතාව පුරවැසියන් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මීට පෙර අපිට තිබුණේ මොකද්ද? අපිට තිබුණේ තමයි අපේ රටේ ඉන්න මිනිස්සු නැගිටින්නේ නැහැ.
අපෝ සහෝදරයා කියලා වැඩක් නැහැ. මේ මිනිස් ඕගොල්ලෝ ඕගොල්ලන් කියලා වැඩක් කරගන්න. මේ මිනිසුන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ කියලා තමයි අපිට මිනිස්සු කිව්වේ. අපි හිතුවේ මිනිස්සු නැතින එකක් නැහැ කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකට මොකද්ද තිබුණේ? කිව්වේ ආපෝ මෙලෝ රහක් නැහැ කිව්වා. සෝෂල් මීඩියා වල කිව්වා ඉන්නේ. උන් ඉන්නේ මෙහෙම කිව්වා. නේ? මෙහෙම උඩ පල්ලෙහා යනම ඇරෙන්නේ වෙන මොකුත් නැහැ කිව්වා. අඩුමතරමේ ළඟේ කාට මොකද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ කිව්වා. එහෙම අපිට කිව්වේ. හැබැයි මොකද වුනේ? මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ජේආර්ට පස්සේ දෙවැන්ත බලයක් අත්පත් කරගත්ත නායකයා ගෝටා. අද කොහෙද ඉන්නේ? පොර ජනාධිපති හරිනම් තාම දැන් ඉන්නවන්න කොළඹ ගෙදරක් අස්කර වෙලා. කොහොමද වුනේ? අපේ කෙල්ලෝ කොල්ලෝ නීති රීති අනපනත් පැත්තකට දාලා ගෝටාට කිව්වා එන්න පාතෝ අපිත් එක සෙල්ලම් කරන්න කණින් ඇදලා එළියට දැම්මේ. සෙල්ලම්ද? ඕගොල්ලන්ගේ අයියලා ඕගොල්ලන්ගේ අක්කලා ඕගොල්ල තමයි මේ රටට පාඩම ඉගන්නේ. මෑත දශකේ ලෝකේ කිසි තැනක එහෙම එකක් වෙලා නැහැ. මිනිස්සු පළවෙනි වතාවට නැකිලා පෙන්නවා ජනතාවගේ බලය කොයි තරම්ද කියලා. ඒක සෙල්ලම් නෑ. ඒක නිසා ඒක ලේසි පාසුකමක් නෙමෙයි. ඒක නිසා දැන් අරගලේ වෙන තැනකට ගිහිල්ලා තියෙනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මිනිස්සු අවදි වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ආණ්ඩුව හිතනවා සුපුරුදු පරිදි බඩු බෙදලා මොනවා හරි කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් බින්ද වගේ බඩු බෙදලා කියලා ඒගොල්ලන්ටත් දැල්ලා තියෙනවා. යකෝ හාල් කිලෝ 20ක් දුන්නට මේ ගේම් එක බේරගන්න බෑ කියලා. ඇයි? මිනිස්සු හාල් කිලෝ 20ක් ගන්නවා. අරගන්න ගමන් මිනිස්සු දන්නවා ෂුවර් එකට අපිට හාල් කිලෝ 20ක් දෙන්නේ. මූ ෂුවර් එකට හාල් කිලෝ 1000ක්වත් මූ ගහලා තියෙන්නේ. අරගන්නවා දෙන්නම් බැටි. ඌ ටකරමක් ගද්දි ෂුවර් එකට අපේ අම්මලා තාත්තලා දන්නවා මූ ටකරමක් දෙනවා ෂුවර් එකට පැත්තරියක් මූ ගහලා තියෙන්නේ. ඒක දැන් දන්නවා. ඒක නිසා දෙන්න අපි ඕක ගන්නම්. හැබැයි ඡන්දේ දෙන්නේ මාලිමාට. දැන් මරු වැඩක් වෙලා තියෙනවා. දැන් ඔය රනිල් දැන් ට්‍රයි කරනවා. ඔයගොල්ලෝ දන්නවද නැහැ දකුණු පළාතේ දැන් සාර්ණම් ගත්තොත් එහෙම දැන් පළාත් සභා පළාත් පාලන ආයතන නැහැනේ. වෙන්දර කරන දේ තමයි ආණ්ඩුවේ තියෙන සල්ලි ටික දීලා මන්ත්‍රීවරයාට කියනවා ඔයා ගිහිල්ලා ගමේ මේක බෙදලා ඡන්ද වැඩේ කරන්න කියලා. දැන් පළාත් සභාවක් නැහැ පළාත් පාලන ආයතන නැහැ කෙල වෙලා තියෙනවා. දැන් දකුණු පළාතේ මං හිතන්නේ ආණ්ඩු කාර්යාලය බලහත්කාරයෙන් ලියුමක් ගහලා දැන් කට්ටිය පත් කරගෙන යනවා. ඇයි මොකද උනේ? දැන් රනිල්ලයි ඔක්කොම එකතුලා හොසෙන බඩු බෙදුවා. මොනවද ඉඩම් බෙදුවා. හැබැයි තියෙන දේ තමයි මිනිස්සුනේ ඉන්නේ නිලධාරීන් බඩු අරගෙන යනවා. හාල් කිලෝ 20 දීලා කියනවා මෙන්න හාල් කිලෝ 20 මේ කරගන්න ඡන්දෙ දෙන්න මාලිමාවට කියලා. උටානිටි. දැන් වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා බඩු බෙදෙන කලාව රනිල්ල තරම්ම එක්ස්පයර්ඩ් දැන්. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මම කිව්වේ මිනිස්සු පුරවැසියන් බඩපත් වෙලා තිනවා. තුන්වෙනි කරුණ හරි. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක තමයි මේ තුනම සම්පූර්ණ වුණත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිලා නැත්තම් මේ ජයග්‍රහණ ජනතාවාදී ජයග්‍රහණය වලට යන්න බෑ. මම උදාහරණයක් කියනනම් අරගලේ. අරගලේ කියන්නේ මොකද්ද? 100කට 80කට වඩා මේ රටේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ මිනිස්සු කැමැත්තෙන් කරපු එකක්. හැබැයි අරගලේ මොකද උනේ? අරගලේ ගෝටා එලවන්න පුළුවන් වුණාට හැබැයි මොකද උනේ? එතනින් එහාට මොකද්ද කියන්න ඒ අරගලේ එකඟතාවයක් අපිට හදාගන්න බැරි වුණා. ඒක තමයි උනේ. ඒක නිසා මොකද උනේ? ඒකඟතාවය ගැන කතා කරගෙන ඉදි රනිල් ඇවිල්ලා වාඩි වුණා. හරියටම ලව් තියෙන්නේ. ලව් කේස් තියෙන්නේ මොනවද? ට්‍රයි කළා දාගන්නවා සතියෙන් බූට් එක කරනවා. ඒ වගේ ආතල් එකක් තමයි අරගලේ තුනේ. ට්‍රයි කළා ඒගොල්ලෝ ගෝටා කිලෙව්වා. මෙන්න යකෝ ඇවිල්ලා රනිල් වාඩි වුණා. ඇයි? ඒක මෙතනින් එහාට ගිනියන්නේ මොකද්ද කියන කේන්ද්‍රයක් මධ්‍යස්ථානයක් view එකක් අපිට තිබුණේ නැහැ. ඉතින් ඒක තමයි අවසානයේ අරගලේ රණිලගේ හපං කමක් නෙමෙයි. හරිද? මහින්දලගේ හපං කමක් නෙමෙයි. ඒක නිසා ඒක ඇතුලේ ඒගොල්ල වාඩි වුණා. ඕක තමයි උනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? මාස 22ක් යද්දි අවුරුදු දෙකක් යද්දි අන්න දැන් අරගලෙන් පස්සේ දැවැන්ත මහජන ව්‍යාපාරයක් හැදිලා තිනවා. ඒක වෙන මොකක්වත් නෙමෙයි. ඕගොල්ලෝ සෙට් වෙන්න යන මාලිමාව. ඒක නිසා තමයි මේ දිනේ ඇතුලේදී 1,300,000 වඩා තැන් හතරක එකතු කළා මහජන බලය. දැන් වෙන කොහෙවත් නැහැ. මාලිමාව ගාව තමයි තියෙන්නේ. ඒක නිසා දැන් මෙතනින් එහාට ජනතාවාදී ජයග්‍රහණ තියෙනවා නම් තියෙන්නේ මාලිමාව මත එකතු වෙන බලවේග මත පමණයි කියන එක දැන් කරුණු හතර සම්පූර්ණ වෙලා තියෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? අපිට දිනන්න පුළුවන්ද මේද? නිශ්චිතයි, පැහැදිලි, අනිවාර්යෙන්ම තව ආස තුනකින් අපිට ජයග්‍රහණයේ එක සිකුරුයි. ඒ ගැන කිසිසක්යක් හිතන්න ඕන කමක් නැහැ. ඒ නිසා අපිට දිනන්න පුළුවන්. ඒක නිසා හරි පැහැදිලිව දැන් අපිට මේ මැච් එක දිනන්න පුළුවන් මැච් එක. රයිට්. ඒ දෙවෙනි කෑලි. තුන්වෙනි එක. දැන් අපි දිනන ප්ලෑන් එක මොකක්ද? රයිට්. සහෝදරු කියයි අපිට උදේ 8ට පටන් ගන්න වැඩ. හරි 8ට කියන්නේ 8ට පටන් ගත්තා දැන් ඉවරයි. අපිට මහන්සි රයිට් සහෝදරයන් නම් මරු දිනනවා. අපි යන්නම් ගෙදර. ඡන්දේ දවසේ අපි උදේ මෙන්නම්. ඇවිල්ලා ඡන්දේ දාන්න. දාලා හවස අපි ඡන්දේ ප්‍රතිඵලත් අහන්න. අහලා රතින්නත් පත්තු කළා. පහුවෙන්ද උදේ ඕනනම් කිරිබතුත් හදාගෙන කන්න. සහෝදර වැඩ කරගෙන යන්නේ. එහෙම දිනන්න පුළුවන් නේද? මොකද කියන්නේ? එහෙම දිනන්න බෑ මේ මැච් එක. අන්න ඒක තමයි දැන් අපේ වැඩ ටික තියෙන්නේ. එහෙම දිනන්න දෙන්නේ නෑ. ඒක තමයි ඉතින්. ඇයි ඒ? අවුරුදු ගාණක් අපේ රටේ දේශපාලනේ තිබුණේ මොකද්ද? එක පැත්තකට නිල් පාට බෝට්ටුව තියෙනවා, අනිත් පැත්තේ කොළ පාට බෝට්ටුව තියෙනවා.
නිල් පාට බෝට්ටුව ගිලෙද්දි කොළ පාටකට පනිනවා. කොළ පාට බෝට්ටුව විලෙද්දි නිල් පාටකට බොනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ වාසනාවට දෙකෙම හිල් දෙකම ගිලෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ බෝට්ටුව අම්මා ශක්තිමත් ලස්සනයි පට්ට ලොකුයි. හැබැයි මේ බෝට්ටුව ළඟට කරොත් මොකද වෙන්නේ? මේ සෙට් එකම අපේ බෝට්ටුවට පනිනවා. මොකද කියන්නේ උගල? පැන්නොත් ලේසියි ඈ. හරිද ඔය ජාවා අලංකාර සල්ලි ටිකයි. ඊළඟට ඔය සමහර තියෙන මේ ජඩ එකක් දෙකක් එකක් විතරක් ඈ. එකක් විතරක් වගේ එකක් දෙයක් විතර ජඩ මීඩියා සෙට් එකක් ඉන්නවා. ඕකත් ටිකක් ඔක්කොම එකතු වෙලා මේ ගේම් එක ගහන්න තියෙන මෙච්චර රන්න දෙයක් නැහැ. හැබැයි මතක තියාගන්න ගෝට රිසෙල් අපිට යන්න වෙනම අපිට මුකුත් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට සෙට් වෙන්නේ නැහැ. උඩ ඉන්න සෙට් එක අපි එකතු කරගන්නේ නැහැ. මම නෙමේ කියන්නේ කවුද? අපේ රටේ පාර්ලිමේන්තුවේ ඩිලාන් පෙරලා කියලා මන්ත්‍රීවරයෙක් ඉන්නවා පොර කිව්වා. අපි ට්‍රයි කරා මාලිමාවට යන්න. මාලිමාව අපි ගන්නේ නැහැ. ඒක නිසා සජිබිට යනවා කියලා. අන්න මරු පක්ෂයක් තියෙනවා. එහෙම ඉන්න සෙට් එකට ගිහලා වහන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මේ මම දැක්ක දැන් එක්සත් ජාතික පක්ෂය අර කොයිද කොළඹ දිස්ත්‍රික්කයේ අර අර පෞගේ කාලේ අපේ රටේ තරුණයෝ අර අර බේරවැවේ දාලා නාවල එහෙම ගත්තේ. පොරත් මම හිතන්නේ ජාතික මොකද සංවිධායක කමකුත් දීලා. කවුද? ඈ? කහඳවල. හරිද? ඉතින් ඔන්න පක්ෂ. හරිද? මොනවද කියලා ගන්නකො. කහඳවලට අන්න ජාතිකට මොකද්ද මේ ආසන සංවිධායකකමක් දීලා අරගෙන එක්සත් ජාතික පක්ෂය. හරි. කුණු ටික කුණු කොට මිසක් වෙනකොටවත් එකතු වෙන්නේ නැහැ නේ. ඉතින් බේරවැවේ වතුර වගේම උන්ට කුණු කොට වට ටික එකතු කරගන්න පුළුවන්. ඒ පක්ෂ. ඒ නිසා මම කියන්නේ අපේ ජොබ් එක මොකද්ද? ඒක නිසා තියෙන දේ තමයි දැන් අපි ඒගොල්ලව ගන්නෙ නෑ. අන්න ඒතර තමයි දැන් ගේම් එක පටන් ගන්න. ඇයි? මීට පෙර අවුරුදු ගාණක් තිබුණේ මල්ලි මට හොරා කියනවා. මම මල්ලිට හොරා කියනවා. මල්ලි කියනවා මාව අල්ලනවා කියලා. මම කියනවා මල්ලි වල්. අර ඉස්කෝලේ අපි චූටි කාලේ පොඩි සෙල්ලම් වගේ ඔට්ටු තමයි තියෙන්නේ. හැබැයි දෙන්නම දන්නවා මලාට අපි වල්ලන්නේ නෑ කියලා. මතක දන්නේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා මහින්ද මහත්තයාර ගිහිල්ලා ජනෙල් පොල්ල කියලා ගෑවි වඩෝ බලාගම්මු මාව අල්ලපන්. මොකද උනේ? දන්නව චෝ එක ආයි මුකුත් අල්ලන්නේ නෑ කියලා. ඇයි? බඩු මේතනනේ. ඒගොල්ල මාරු වෙනවා. දැන් මොකද වෙන්නේ? අපේ තැනට අපි බඩු ගන්නෙ නෑ කියලා කියන්නේ මොකද්ද? ඉතින් මොකද වෙන්නේ? අන්න දැන් තමයි කේස් එක. ඇයි? රනිල්ට මතක් වෙනවා තමන් අවුරුදු 76ක් මේක ඇතුලේ ගේම් දුන්නේ කොහොමද කියලා. බටලන්දේ මොකද්ද කරේ කියලා මතකයි. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බ විදිය මතකයි. රෑට රෑට දැන් නැකිලා කෑ ගහනවා බුදු අම්මෝ කියලා. හරිද? මහින්දර මතක වෙනවා යකෝ නෙළුම් කුල්ලෙන් ගහපු ගේම කොහොමද? වරායන් පිටින් ගිලිව ගිල්ලේ කොහොමද? ඊට පස්සේ තාජු දීලා ඝාතනය කොහොමද කරේ කියලා අම්මට සිරිය මතක් වෙදි රෑට රෑට දැන් ඇහැරෙනවා. නාමල්ට ඇහැරෙනවා. තමන්ගේ දේශපාලන ඇතුලේ සමහර කරපු ගේම් දැන් රෑට රෑට ඇහැරෙනවා. සජිත්ට අම්මට සිරිය පොරටත් මතක් වෙනවා නේ. මොකද්ද මේ සංස්කෘතික අරමුදලට කොහොමද දුන්නේ? ඊට පස්සේ පෙට්ටි පෙට්ටි ගෙවල් ගහන්න මොකද්ද ගිහම දුන්නේ? අපි නෙමේ කියන්නේ දැන් කියනවා සරත් පොන්සේකා කියනවනේ යකෝ මොකද්ද අර කැසිනෝ කාරයන් අරන් බඩු බෙදන්න කියලා. අපි නෙමේ කියන්නේ. ඉතින් එහෙම වෙන්නේ. දැන් මොකද වෙන්නේ? මුන්ට දැන් රෑට නරක නරක හීන පේනවා. ඉතින් අපිට මොකද? පොඩි ආතල්ලියකුත් තියෙනවා. ඇයි? මෙච්චර කාලයක් අපිට නේ ඔය හීන පෙවුනේ. අපි කන්නේ කොහොමද? බොන්නේ කොහොමද? ජොබ් එක කොහොමද? දැන් මුන්ට හීන පේන්න පටන් ගන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මුන්ට දැන් බලනවා දැන් කොහොමද මේක නතර කරන්නේ? ඒක නිසා ඒගොල්ල දැන් සියලු දෙනා එකතු වෙන්න හදනවා. මෙන්න මේ පළවෙනි වතාවට දැන් අපි දිනන්න හදනවා. ඒ දිනන ගේම් එක නතර කරන්න. ඕක තමයි ප්ලෑන් එක. ඒක නිසා දැන් අද අලුත් මේ පෙරේද අලුත් ප්ලෑන් එකක් තිබ්බ. කවුද? රණිලගේ ගෝලයේ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් දානවා. මොකටද? මාර වැඩි 2015 මෛත්‍රීපාල ගේනවා. අවුරුදු 6යි අවුරුදු 8 අවුරුදු 6යි අවුරුදු 5යි මේ තිබුණා. මේක නිසා ජනාධිපති කාලය අවුරුදු 5ට 5යි 5ට ගේන්න ඕනේ. 6ට තිබුණා. 6 තිබුණක 5ට ගේනවා. පැටලුණා නම් මීට පෙර තිබුණ දේ තමයි ජනාධිපති මැතිවරණේ කාලය අවුරුදු 6යි මෛත්‍රීපාල කිව්වා. මේක මම 5ට කරනවා. මිනිහා මොකද කරේ? මිනිහා ගැම්මට ඇවිල්ලා ජනාධිපති වෙලා ඊට පස්සේ කමිටුවක් පත් කළා. ඒකට අනුව තීන්දුව කළා. කරා අවුරුදු 6ක 5ට කරා. ඒක පාර්ලිමේන්තුවේ ඡන්දිකුත් දුන්නා. එක්කෙනයි විරුද්ධ වුණේ. එක්කෙනයි විරුද්ධ වුණා. අනිත් ඔක්කොම කැමති වුණා. කැමති වෙලා මිනිහා අවුරුදු 5ට අඩු කරා. මිනිහා ටික දවසක් ඇද්දි බැලුවා අම්මට සිරි කෙලිය දැන් මිනිහා මොකද මිනිහා අවුරුදු 5 අඩු කරා. දැන් මිනිහාගේ බල්බ් එක ගහලා යනවා. මිනිහා ඊට පස්සේ කරපු දේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේක ඇහුවා. හරිද? ශ්‍රේෂ්ඨාධිකරණය මේක ඇහුවා. දැන් මම පත් වෙද්දි අවුරුදු 6යි. හැබැයි මම අවුරුද්දක් වැඩි කරා. අනේ මගේ කාලේ 5-10යිද කියලා කියන්නේ. එතකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නවා අග්‍රමිනිස්ත්‍රකාරය. එයා ඒ වෙලාවේ නීතිපති. හැබැයි නීතිපති ගිහිල්ලා ඒ වෙලාවේ පෙනී හිටියා මොකද්ද? එයා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ වෙලාවේ ජනාධිපති මෛත්‍රීපාල ආවේ අවුරුදු 6ක් ඉල්ලලා. ඒක නිසා අලුතෙන්පත් වෙන කෙනාට මේක අදාළ වෙන්නේ නැහැ. හැබැයි මෙයාට 6ක් දෙන්න ඕනේ කියලා තමයි නීතිපති කිව්වේ ඒ වෙලාවේ. හැබැයි අධිකරණය මොකද කරේ? අධිකරණය කිව්වා ඒව අදාළ නැහැ. මෙයා ආවට පස්සේ
පාර්ලිමේන්තුවෙන් බහුතර ඡන්දෙන් දැන් මේක සම්මත කරගෙන තියෙනවා. ඒක තමයි නීතිය. ඒක නිසා මෛත්‍රීපාලටත් පහයි කිව්වා. මෛත්‍රීපාලට ඒ පහයි කියලා මෛත්‍රීපාල පහෙන් ඉඳලා ගියාන්න. ඕකනේ උනේ. ඊට පස්සේ ගෝඨාභය කියන්නේ කවුද? ගෝඨාභය කියලා කියන්නේ ඒ නීති රීතියට අනුව ආපු කෙනා. අවුරුදු 5කට තමයි එයා පත් වීම ඉන්නේ. එයා ගිහිල්ලා අර කොහෙද මට මතකද විහාර මහදේවි නෑ කොහෙද මේ රුවන්වැලිසෑයනේ රුවන්වැලිසෑය දියුරුම් දීලා කිව්වා මම විවස්ථාව රකින්නවා නම් මනම් කියලා මිනිහා කියලා කිව්වේ ඒක රකින්නවා කියලා. එතකොට මොකද උනේ? අපේ කෙල්ල කොල්ල ඕන්නේ නැති මගුලක් කරානේ. ඊට පස්සේ මේ යකාව ගහලා යවුවානේ. ඒ වැඩෙන් වැඩි අවුල් වුණා. ඕකනේ උනේ. එතකොට ඒක වෙද්දි අපිට වෙච්ච දේ තමයි දැන් ඒකට ගෝට ගත්තොත් කවුද? ගෝට ගත්තොත් එහෙම දැන් අවුරුදු 5යි තියෙන්නේ. ඒක අදින්න ආපු කොටේ ආපු රණිලා දැන් උට මතක් වෙලා තියෙන උගේ ගෝලයට අවුරුදු 8කට පස්සේ 2015 ඉඳන් අවුරුදු 8කට පස්සේ මිනිහා කියලා මූලිකයිති වාසිකමක් අහනවා රණිල්ට මාර වැඩි අවුරුදු 5යිද 6යිද කියලා අහන්නේ. මොන විකාරද? ඒක නිසා ඒව මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි අදත් කියනවා හෙටත් කියනවා අනිවාර්යෙන්ම ගත්තොත් එහෙම අධිකරණය ඇතුලේ මේකත් පරාජයටපත් වෙනවා. ඒ වගේම එළිය ඇතුලේ රණිලුත් රණිල්ගේ මාලිගා කුමන්ත්‍රණත් සියල්ලම පරාජය කළා. මහා ජනතාව දිනන කාලයරණ වෙන මොකුත් වෙන්නේ නැහැ. ඒවට බය වෙන්න එපා. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ රටේ ජනාධිපති මෙතුවරණේ කියන්න ඕනේ. මොකද්ද අපේ ප්ලෑන් එක? මේකයි ප්ලෑන් එක. උපරිම මේක ඇතුලේ යන්න පුළුවන් වෙන්නේ ඔක්තෝබර් මාස 5 ඉඳලා දක්වා විතරයි. අපේ රටේ ජනාධිපති මෙතුවරණේ 1 ඔක්තෝබර් 5 නැත්නම් සැප්තැම්බර් මාස 28 ඇතුලේ අනිවාර්යෙන්ම ඡන්දෙ තියන්න ඕනේ. දැන් අපි ඉන්නේ කවුද? ජූලි මාසේ. ජූනි මාසේ. එතකොට ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස 3යි ඈ. මාස 3යි මේ මැච් එක ඉවර කරන්න ඕනේ. ඒක නිසා දැන් අපිට තියෙනවා මාසෙකමාරක් ෆයිට් එකට ලෑස්ති වෙන්න. දිනන සටනට, දිනන වැඩේට ප්ලෑන් කරන්න. මාසෙකමාරක් තියෙනවා මේ සටන අවසන් කරන්න. ඕක තමයි අපිට තියෙන්නේ. දැන් අපේ මොකද්ද ප්ලෑන් එක? මෙන්න මේක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න අපිට ප්ලෑන් එකක් තියෙනවා. මොකද්ද? මීට පෙර ගත්තොත් එහෙම මම කිව්වනේ. දැන් මීට පෙර ගත්තොත් එහෙම රනිල්ලා, රාජපක්ෂලා, සජිත්ලා, ඒ වගේම ওই කුප්‍රකට කලි සියලු දෙනා එකතු වෙලා මතකද දන්නේ අරගලේ වෙච්ච අරගලෙන් පස්සේ පළාත් පාලන ඡන්දයාව. මොකද උනේ? පළාත් පාලන ඡන්දයාව යකෝ සතියයි දෙකයි කී ගම් පිටින් මෙන්න මාලිමාවට සෙට් වෙනවා. රණිලා බැලුවා යකෝ මලකිරියක් නෙමේ. සජිත් බැලුවා බම්මට සිරි බඩු හම්බෙන්න යන්නේ. කවුද පොහට්ටුව ඉතින් නන්නත්තාරානේ. මුන් ටික ඔක්කොම එකතු වෙලා විවස්ථාවේ ගැටයකුත් පාවිච්චි කළා. ඡන්දේ කල් දැම්මා. මොකද්ද කරේ? ඒගොල්ලන්ට පළවෙනි වතාවට බය දැනෙන්න පටන් ගත්තා. ලංකාවේ කවදාවත් මැතිවරණ පිච් එකේ කවුද දිනන්නේ? එක්කෝ නිල් පාට, එක්කෝ කොළ පාට. අපිට දිනන්න බෑ. අපේ අම්මලා තාත්තලා එළියේ මැච් එකේ ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරලා යනවා. ඒකේ ගහන්න ගියාම එක්කෝ 3යි, 4යි, 5යි අවුට් වෙලා ගෙදර එනවා. අවුරුදු ගාණක් උනේ ඒක. ඒ නිසා ඒගොල්ල බය වුණේ ඡන්ද තියන්නේ. ඒකනේ බය නැතුව ඡන්ද තිබ්බේ. හැබැයි මොකද උනේ? අරගලෙන් පස්සේ දැන් මිනිස්සු වෙනස් වෙලා. මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා අපේ රටේ වෙන බලයක් ඇදෙනවා. පළවෙනි වතාවට ඒගොල්ල හදපු මැතිවරණ පිච් එකේ කවුද දිනන්නේ? මේ රටේ මිනිස්සු දිනනවා. ඒක නිසා තමයි පළාත් පාලන ඡන්දේ ඔක්කොම ටික එකතු වෙලා මැදට පැනලා විකට් පොළු ටිකයි බෝල ටිකයි ඔක්කොම ටික අරගෙන කිව්වේ ළමයි මැච් එකක් නෑ ගෙදර යන්න කිව්වා. ඕක තමයි හිතුනේ. ඒක කරද්දී ඒගොල්ල මොකද හිතුවේ? ඒගොල්ල හිතුව අවුලක් නෑ. මාස 22ක් තියෙනවා. අවුරුදු 2ක් තියෙනවා ජනාධිපති මැතිවරණට. අවුලක් නෑ. මේක නිකම්ම නිකම් මේ රැල්ලක් එන්නේ. අවුලක් නෑ. මේක අඩු කරගන්න පුළුවන්. ඒගොල්ල හිතුවේ අපිට ණය ටිකක් අරගෙන බඩු ටිකක් බෙදලා මේ වැඩේ ගේම ගහන්න පුළුවන්. සුපුරුදු පරිදි අපේ රටේ මිනිස්සු රවට්ටලා ඉතුරු ගේම් එක ගහන්න පුළුවන් කියලා රනිල්ලා, සජිත්ලා, මහින්දලා කල්පනා කරා. ඕක තමයි ඒගොල්ල හිතුවේ. අපි මොකද කරේ? අපිත් ලේසි නෑනේ. අපිත් ඇරියේ නෑ. අපි පළාත් පාලන ඡන්දේ කල් ගියාට පස්සේ මොකද උනේ? අපි දැනගත් අපිට ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නවා. හැබැයි අපි හඳුනගෙන නෑ. ඇයි අරගල ඉවර වෙච්ච වෙලාවේ ඒ ෆෝම් එකේ ආපු කට්ටිය අපි දන්නේ නෑ. මල්ලේට තියෙන හැකියාව දන්නේ, නංගිට තියෙන හැකියාව දන්නේ, සහෝදරට තියෙන හැකියාව දන්නේ. අපි මොකද කරේ? පළාත් පාලන ඡන්දෙ කල් යනවත් එක අපි බැස්ස ගමට. අපි ගම ඇතුලේ කොට්ටා සභාව ඇදුවා. අම්මා සාර්ථකයි. ඒකේ කොළ පාටද නිල් පාටද පාට බේදින් අපි එකතු වෙනවා. මිනිස්සු එකතු කරා. ඒකට දිස්ත්‍රික් සමුලුව කරා. සාර්ථකයි. ඊට පස්සේ අපි කාන්තාව වැඩේට අත දිබ්බා. අපේ රටේ හැමදාම ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ බලන්න හරි සහෝදරයලා ඉන්න අනිත් අපේ ඉන්න කාන්තා මන්ත්‍රීවරයන් අපහාස කරනව නෙමෙයි. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට ආවේ කොහොමද? එක්කෝ එයාගේ තාත්තා නෑ, එක්කෝ එයාගේ මහත්තයා නෑ. ඒක නිසා තමයි ඔයාලට දේශපාලනයක්. අපේ රටේ කාන්තා සභාව ඕන තරම් මහුගේ කාලේ තදලා තියෙනවා. ඒවා බලය තියෙන, ධනය තියෙන වයිෆ් නැත්තම් බිරිඳට තමයි ඒක වකීම හම්බුනේ. අපි පළවෙනි වතාවට අපේ ගමේ තියෙන උගත් බුද්ධිමත් කාන්තාව කැපකිරීම කරන්න පුළුවන් කාන්තාව නායිකාව බවට පත් කරා. ආ කොට්ටා සභාව හැදුවා, දිස්ත්‍රික් සමුලුව කරා, මුළු ලංකාවේ කාන්තා බලයකට එකතු කරා. ඒ විතරක් නෙමෙයි, මේ වෙද්දි අපේ රටේ ඉංජිනේරුවන් අපි එකතු කරනවා. මේ වෙද්දි අපි ડોක්ටර්ස්ලා අපි එකතු කරනවා.
විශේෂඥ වරුන් අපි එකතු වුණා. සියලු දෙනා මේක ඇතුලේ ඡන්දදායකයන් නෙමේ, මේක ඇතුලේ කොටස් කරුවන් බවට අපි කියනවා. ඒ විතරක් නෙමේ, ඕගොල්ලෝ දන්නවා විදේශගත ශ්‍රී ලාංකිකයන්. මීට පෙර මොකද උනේ? මීට පෙර විදේශගත ශ්‍රී ලාංකිකයන් කියලා එක අවුරුහරි දේශපාලන පක්ෂයෙන් කියලා සල්ලි ටිකක් ඉල්ලගෙන ඡන්දෙ කරන එක. අපි ඒක නෙමේ. දැන්ට ගත්තොත් රටවල් 70කට වඩා වැඩි ප්‍රමාණයකට අපි ජාතික ජන බලවේග සංවිධානය කරලා තියෙනවා. අපි ඒ රටවලට යනවා. ඔයා බලන්න අනුර සහෝදරයා යනවා. පක්ෂේ නායකයෝ යනවා. මොකද වෙන්නේ? සමහර ඉතාමත් හොඳ කියලා හිතන රටවල් හැබැයි ඉවැ ගත්තොත් එහෙම දස දහස් ගණන් මිනිස්සු වෙනවා. ඇයි? අනුර සහෝදරයා ශාරුක් කාන්ද බලන්නේ එහෙම නෙමෙයි. ඒගොල්ලන්ට දැනෙමින් තියෙනවා අපේ රටේ පළවෙනි වතාවට දැන් මේ රට නැගිටින්න යන්නේ අපි මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. අපි මොකද කරන්නේ? විදේශගත ශ්‍රී ලාංකිකයන් අපි එකතු කරන්නේ සල්ලි විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නෝනේ. ලෑස්ති වෙලා නම් ඡන්දේ තියෙන දවසට ෆ්ලයිට් බුක් කරගෙන මෙහෙට එන්න. ඔක්කොම නෙමෙයි. නමුත් ටිකක් එනවා. ඒක මරුනේ. ඒ වගේ මේ ඒගොල්ලන්ට ලංකාවේ තුල පවුල් ගණනාවක් තියෙනවා, මිනිස්සු ගණනාවක් ඉන්නවා. ඒවට ඒක දැනුවත් කරන්න පුළුවන් කවුද? ඒගොල්ලෝ ලෑස්ති දැන් ඒක දැනුවත් කරන්න. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා දැවැන්ත දැනුම් පද්ධතියක් තියෙනවා. ඕගොල්ලෝ මතකද දන්නේ මීට සති එකමාරකට විද්‍යාසා පරේෂණ කණ්ඩායම අපි එකතු කරා. ඇමරිකාවේ, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ ලෝකේ දැවැන්ත රටවල්වල විද්‍යාව තාක්ෂණය පරීක්ෂණ කරන විද්‍යානිකයන් දැන් ලෑස්ති වෙලා ඉන්නවා. මොකද්ද? ජාතික ජන බලවේගෙත් එකතු වෙන්න. ඒක නිසා රනිල් 25ක් දුකේ රටවල් ගිහිලා තියෙනවා. මිලෝදයක් ගෙනාවේ නැහැ. හැබැයි අපේ ජාතික ජන බලවේගේ නායකයෝ ගෙනල්ලා මොකද්ද කරලා තියෙන්නේ? අර ලෝකේ තියෙන ලංකාවෙන් විසිරීලා ගිය ඒ සම්පත් ටික දැන් ඒගොල්ල ලෑස්ති ලංකාව ගොඩනගන පාට් එකට එන්න මරු නැද්ද? ඒ වැඩේ කරනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ලංකා විදේශගත ශ්‍රී ලංකාව ඉන්නවා දැන් ඒ රටවල සමාජ ව්‍යාපාර කරන ලංකාවේ තුල ආයෝජනය කරන්න කැමති. ඒගොල්ල ලෑස්ති අපි ගත්තර පස්සේ ඒගොල්ලන්ට අවස්ථාව දෙනව නම් කොමිස් ගහන්න නෙමෙයි, පක්ෂේ කීයක් හරි ගන්න නෙමෙයි. හැබැයි ඒගොල්ල රට ඇතුළට ආයෝජනය කරන්න ලෑස්තිලා ඉන්න නිසා අපි එතනට බලය ගෙනහලා තියෙන්නේ. ඒක නිසා අරගලෙන් පස්සේ දැවැන්ත බලගණයක් අපි හදලා තිනවා විවිධ ශේෂ්ත්‍රයන් ඇතුළේ එකතු කරන්න. හමුදා සාමූහිකයන්, පොලිස් සාමූහිකයන්, විවිධ කට්ටිය වැඩ කරන ජනතාව, කාන්තාව සියලු දෙනා අපි එකට එකතු කරලා තිනවා. ඒක නිසා දැවැන්ත පවුරක අපි ඉන්නේ. ඒ මොකද ඉස්සරහා එන අභියෝගෙ මොන දෙන්න? මොකක්ද ඉස්සරහා තියෙන අභියෝගෙ? එකක් අපි දිනන්න ඕනේ. දෙවෙනි එක තමයි බලය රැක ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩ නගන්න ඕනේ. මෙන්න මේ තුන එකතු කරන්න තමයි අපි යන්නේ. ඒ වෙනුවෙන් තමයි අන්නේ ලොකු පාට් එකේ දැන් තරුණ අපිට 175ක් ඉන්න ලංකාවේ 175ක් ඉන්න කෙල්ල කොල්ලන්ට දැන් අපි මේ පාට් එකේ රට ගොඩ නගන පාට් එකේ බලය ගන්න පාට් එකේ බලය රැක ගන්න පාට් එකේ තරුණයන්ගේ අවශ්‍යතාවය තමයි අපි ගේන්නේ යන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මාතරින් පටන් ගත්තා. මරු අපි සමුළුව කරලා පෙන්නවා මාතර කෙල්ල කොල්ල කොහෙද ඉන්නේ කියලා. කුරුණෑගලට ගියා, නියමයි. අනුරාධපුර ඊට පස්සේ හම්බන්තොටට ගියා, මරු. ඊපස්සේ අනුරාධපුරට ගියා, මරු. දැන් අපි ලෑස්ති වෙන්නේ ගම්පහ මේ තරුණයන්ගේ කෙල්ල කොල්ලන්ගේ බලය අපි පෙන්වන්න. මිනුවන්ගොඩනේ, අපි මිනුවන්ගොඩ ලෑස්ති කරගෙන තියෙන්නේ. ග්‍රවුන්ඩ් එකේ බුක් කරලා අපිට සාතිකයි ඕගොල්ලන්ගේ ආයතනවල ඉන්න කෙල්ල කොල්ලොත්, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න කෙල්ල කොල්ලොත් නිසක ලෙස තව දවස් 12කින් ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණයන්ගේ බලය ඕගොල්ලෝ පෙන්වයි කියලා. ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒක නිසා අපි ආවේ මෙන්න මේකේ පළවෙනි පාට් එක ඕගොල්ලෝ ගන්න. මොකද්ද කරන්න ඕනේ? තව දවස් 11යි 12යි තියෙන්නේ මේ සමුළුව සාර්ථක කරගන්න. මේ තරුණ රැලිය සාර්ථක කරන්න. අපි කියන්නේ නංගි මල්ලි මේ පාට් එක ගමු. ඕගොල්ලන්ගේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඕක ගමු අතට. ඔය කන්ටැක්ට්ස් 500කට වඩා තියෙනවා. හැබැයි ඕකේ තව අඩුමතරමේ කන්ටැක්ට්ස් 15ක් තිබුණාට අඩුමතරමේ 500ක් විතර තියෙනවා. ඒකෙන් 15ක් විතර ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට බලපෑම් කරන්න පුළුවන්. කිව්වොත් අහනවා. ආදරය කරන කෙල්ලෝ, ආදරය කරන කොල්ලෝ, යාළුවෝ හිතමිත්‍ර ගොඩක් ඉන්නවා. ඕගොල්ලෝ කිව්වොත් මොකද වෙන්නේ? වරෙන් මචං යන්න කියලා එනවා. අපි ඌට වඩා පිස්සු ගමන් ගිහිල්ලා තියෙන්නේ. අපි උන්ට කතා කරමු. වරෙන් මචං මේක තනියෙන් කරන්න බෑ. අඬ සහෝදරයත් එනවා. අපේ කලාකරුවෝ ටිකුත් එනවා. පැය දෙකක් විතර වගේ තියෙන්නේ. යන් කියලා මේ කට්ටිය එක්කගෙන ඉන්න අපි හිතන ඕගොල්ලෝ පාට් එක ගණේ කියලා. ඒ වැඩේ කරගමු. දෙවෙනි එක, ඕගොල්ලෝ සෝෂල් මීඩියා වල ඉන්නෝ. නේ? මේ වෙලෙත් අපි සෝෂල් මීඩියා වල දානවා. හැබැයි ඕගොල්ලෝ දන්නවා අපිට සෝෂල් මීඩියා කරගෙන දෙවන්ත බලයක්. ඒක නිසා හැබැයි ඕගොල්ලන්ට මේක ෆලෝ කරන්න පුළුවන්. මේක කමෙන්ට් කරන්න පුළුවන්. මේක ෂෙයා කරන්න පුළුවන්. රුපියල් 50 හම්බෙන්නේ නැහැ. හිරුණ එකක් 50ක් දෙනවා කියලා 50 දෙන්න විදිහක් නැහැ. හිරුණ එකකින් තමයි ඉල්ලන්න වෙන්නේ. හැබැයි දැන් යහිරේ. ඉතින් ඒක නිසා අපිට 50 දෙන්න විදිහක් නැහැ. නමුත් සෝච්චාවෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. බැයිද කරන්න? ඒක කරන්න පුළුවන්. ඒක කරොත් මේක ඔටෝ ඉස්සෙනවා. ඊට අමතර ඕගොල්ලෝ හැමෝම සෝෂල් මීඩියා වල ඉන්නවා. ඕගොල්ලන්ට පුළුවන් සෝෂල් මීඩියා මේක දාන්න. මචං මම මේකට යනවා. උඹලා එනවාද කියලා. ඔයාලගේ සෝෂල් මීඩියා ඉන්නේ 1000 නම් ඉන්නේ. අඩුමතර මේක 500කට පේනවා. මරුනේ. ඊට අමතරව තව ගෲප් ගණනාවක් ඕගොල්ලෝ ඉන්නෝ. ඕගොල්ලෝ මේ සොයච්චාවෙන් දැම්මොත් මේක ඇතුලේ ඔටෝ කැම්පේන් එකක් වෙනවා. බින්ද වගේ නෙමෙයි ඈ ස්මාර්ට් දේශපාලනයක් දැන් කරන්න තියෙන්නේ. බින්ද වගේ රැස්වීම ඇවිල්ලා පෝස්ටර් ගහලා නෙමෙයි. ඕගොල්ලන්ට බිම ඉන්න අතර, ගෙදර ඉන්න අතර, වැඩ කරන අතර ඔය අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන්. බැයිද කරන්න? පුළුවන් කරන්න. ඒක නිසා මම කියන්නේ මෙන්න මේ වැඩේ ගමු. එක. දෙවෙනි එක තමයි මාස 3යි. මාස 3යි අපිට තියෙන්නේ
14 වෙනිදා මේ රැලිය වුණාට පස්සේ තව මාස 3ක් තියෙනවා. මම කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ආයතන තුල සංවිධානය වෙන්න ඕනේ. නැත්තම් ගම් ඇතුලේ සංවිධානය වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අපි පළවෙනි වතාවට කියනවා ගමට බලය දෙන්න යන්නේ. ආයතනයට බලය දෙන්න යන්නේ. අධිකරණ බල කතාව නෙමෙයි. අපි බලය දෙන්න යන්නේ. ඒ කියන්නේ මොකද්ද? ලංකාවේ හැමදාම තිබුණු දේ තමයි අපේ රටේ දේශපාලනේ മന്ത്രിවරයා එනවා. മന്ത്രിවරයාට කැමති විදිහට තමයි වැඩ ටික කරන්නේ. නැත්තම් ආයතනයක් ගත්තොත් එහෙම ආයතනයේ යූනියන් ලොක්කා ඉන්නවා. එයාට කැමති වැඩ ටික තමයි කරන්නේ. ඒව අපෙන් ඉවරයි. අපේ දේශපාලන ඉවරයි. ගම ඇතුලේ ගත්තොත් එහෙම මොකද්ද මූලික බලය? අපි තියෙන පොදු සමිතිය. ඒ පොදු සමිතිය ඉන්න සියලු දෙනා අපි එකතු කරනවා. එකතු කළා අපි අහනවා ගමේ මොකද්ද ප්‍රමුඛතාවය? ගමේ මොකද්ද අවශ්‍යතාවය? අන්න ඒ ටික තමයි තීන්දුව తీන්න අරගෙන අපේ മന്ത്രിවරයා වගේ පළාත් සභා පළාත් පාලන පාර්ලිමේන්තු දක්වා ක්‍රියාත්මක වෙන්නේ. ඒකත් එක්ක අනුබද්ධ කාන්තා සමිතියක් තියෙනවා. කාන්තාව ටික එකතු වෙනවා. දේශපාලන පක්ෂ කතාව පැත්තක දැම්ම. මොකද්ද මාතෘසායනේ ප්‍රශ්නේ? මොකද්ද අපේ රටේ කාන්තාවගේ ප්‍රශ්නේ? මොකද්ද ගමේ ගෑනුන්ගේ ගෑනු කාන්තාවගේ තියෙන ප්‍රශ්නේ? අන්න ඒ ටික හදනවා. ප්‍රමුඛතාවය හදනවා. ඒක දෙනවා. ඒක මත ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්ක තරුණ සමිතිය තියෙනවා. තරුණ සමිතිය එකතු වෙනවා. මොකද්ද ක්‍රීඩා පිටියේ ප්‍රශ්නේ? මොකද්ද තරුණයන්ගේ ප්‍රශ්නේ? මොකද්ද තරුණයන්ගේ රැකියාව වල තියෙන අඩුව? මොකද්ද ඒගොල්ලන්ගේ තියෙන කුසලතා වර්ධනය කරන්න මොකද්ද අපි කරන්න ඕනේ? අවශ්‍යතාවයන් ටික ඇදුවා. ඒකේ ප්‍රමුඛතාවයන් ටික දුන්නා. ඒක අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ගම් ඇතුලේ බලය එනවා කියලා කියන්නේ පළවෙනි වතාවට ඒකේ. ඒ වගේම ආයතන ඇතුලේත්. ඕගොල්ලෝ වැඩ කරන ආයතන ඇතුලේ මීට පෙර වෘත්තීය සමිතිය අයිතිවාසිකම් විතරයි තියෙන්නේ. හැබැයි අපි ආයතන ආවට පස්සේ අපි ඒ ආයතනයට බලය දෙනවා. යායතනයේ තියෙන වෘත්තීය සමිතියට අපි බලය දෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මේ අවෙන්දදී වෘත්තීය අයිතිවාසිකම් විතරක් නෙමෙයි මතක තියාගන්න. කොහොමද මේකේ ප්‍රොඩක්ට් එක අපි ඉස්සරහට ගේන්නේ? කොහොමද ආයතනයේ දියුණු කරන්නේ? ඒකේ සේවකයෙක්වක් කියේ මොකද්ද? ඒ දියුණු කරන එකෙන් ප්‍රතිලාභ කොහොමද ඕගලන්ට ගන්න? වෙන්දර ගත්තොත් කම්පැනි ලොක්ක විතරනේ ගන්න. අපි කියන්නේ නෑ, ඒක කොහොමද ඉන්න සේවකයට යන්නේ? කොහොමද සේවකයාට තෘප්තිමත් කරන්නේ? එයාව කොහොමද සතුටෙන් මේ සේවාවට ගේන්නේ කියන තැන තමයි අපි හදන්නේ. ඒක නිසා මේක නිශ්චිත හුදකලා බලය හොමාරුවක් නෙමෙයි. පහදිලි ලෙස ජනතාවට බලය ලබා දීමක් මේ කරන්නේ. ඒකට තමයි අපි කියන්නේ ඕගොල්ලන්ගේ පංගුව ගන්න කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ සාකච්ඡාව අපිට කරන්න ඕනකම තියෙන්නේ. ඉතින් ඊටාම සහෝදරත්වයෙන් ඉල්ලන්නේ මෙන්න මේ වැඩේ කරන්න ඕගොල්ලන්ගේ පැත්තෙන් මැදිහත් වෙමු කියලා. ඉතින් ඒක නිසා මම අවසාන වශයෙන් ඕගොල්ලන්ගේ ඉල්ලන්නේ මෙන්න මේ අවුරුදු 76කට පස්සේ අපේ රටේ ඇත්ත නිදහස ගන්න මල්ලි chance එකක් ඇවිල්ලා තියෙනවා. ඇත්ත නිදහස ගන්න අපිට නංගි chance එකක් ඇවිල්ලා තිනවා. මේක අපිට අත්හරින්න අයිතියක් නැහැ. ඇයි ඒ? අවුරුදු 76ක් යනකම් අපේ අම්මා තාත්තට මේ chance එක කරන් දුන්නා නම් අද මල්ලි නංගි අපි මෙහිම නෙමෙයි ඉන්නේ වෙන තැනක. හැබැයි අපේ අම්මා තාත්තට මේ කරන්න බැරි වුණා. අපිට පට්ට chance එකක් ඇවිල්ලා තින්නේ. ඒක නිසා මේක අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. සහතික ලෙස මේක ඉවර කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ඕගොල්ලෝ ඕගලන්ගේ පංගුව ගනි. කරුමේ තියෙන්නේ මේක වෙනස් කරන්න බැරුණොත් තියෙන කේස් එක. ඇයි? කේස් එක කියන්නේ හර්ස් එක නෙමෙයි ගෙදරට. ඇයි? මාමරයන්, ඔයාවරයන් නෑ. ඔයාගේ අම්මා, ඔයාගේ තාත්තා, මගේ අම්මා, මගේ තාත්තා අරයන් යනවා. ඇයි? ඌගල බලන්න දැන් ගම ඇතුලේ හොස්පිටල් එකට මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ බෙහෙත් ටිකට මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ වෛද්‍යවරුනි 21000යි. දැන් වාර්තා වෙලා තියෙනවා පහුගිය අවුරුදු දෙකේ ඉඳලා ගත්තොත් 2000කට වඩා වැඩි ප්‍රමාණයක් වෛද්‍යවරු පිටරට ගිහිල්ලා තියෙනවා. අපි මොකද කරන්නේ? අපේ අම්මා තාත්තා අසනීප වුණාම පිටරට අරන් ගිහලා බෙහෙත් දෙන්නද? කඩෙන් අපිට බනිස් කිඩියක් ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් කඩෙන් ගන්න බෑ. අපේ පාසල් පද්ධතියද මොකද වෙන්නේ? ඒවා සියල්ල බිඳ වැටෙනවා. මේක මෙතනින් එහාට ආව ගත්තොත් දැනුමක් තියෙන ඉන්න කීය කී හරි දෙනා ඒගොල්ලෝ